आफ्टरनून अदापी पटंगण्य अन्य विशेषम नीति पद्धति यदा कथा कला पश्ये अदापी नीतिमूलाश्र गण तमय अभी कथा करानी नीतिमूलाश्र यदा पटंगत्ता वितराय इदानीं समग्रनाडं पेनो इति माव තයි නීතිමූලාශ්‍ර ගැන තමයි අපි අවසාන කරේ නීතිමූලාශ්‍ර පටන් ගන්නවයි කියලා. එතකොට නීතිමූලාශ්‍රයක් කියන්නේ කුමක්ද කියන එක ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න ඕනේ මුලින්ම නීතිමූලාශ්‍ර ගැන කතා කරනකොට දැන් ඕලන්ට එදා මම පොඩ්ඩක් විතර කිව්වා නීතිමූලාශ්‍රයක් කියන්නේ කුමක්ද කියන එක. නීතිමූලාශ්‍ර වල අපි දැනගන්න ඕන කාරණේ තමයි ප්‍රධානව මේ මොන ඒරියාස්ද අපි හොයා ගන්න ඕනේ කියලා මේ මේ කොටස් හැම විටම වගේ විභාගයට තියෙන දේවල් කොහෙන් හරි ප්‍රශ්නයක් එනවා නීති මූලාශ්‍ර ඊට පස්සේ අපි මේකේ දෙවෙනි කොටස ඇතුලේ උසාවි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඊළඟ පළවෙනි බෑක් කරන එකකුත් නැහැ මට මේක කරන්න ඊට පස්සේ එතන සිට පටන් ගන්නවා අධිකරණ පද්ධතිය ඉතින් මේවා ගැන හොඳටම සාමාන්‍ය ප්‍රවේශයක් විදිහටත් අපි අවබෝධ කරගන්න ඕනේ මේ අපි කරන දේවල් මේ නීති ඉතාම වැදගත් ඒරියාවක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඉතින් මේ දේවල් ඇත්තෙම අපි හොඳින්ම අවබෝධ කරගත්තන් පස්සේ ඔයගලන්ට පුළුවන් වෙනවා මේ සම්බන්ධව ඉතා හොඳ අධ්‍යයනයක් කරන්න ඒ වගේම මේ නීතිය කොයි වෙයක විදිහට විහිදී තියෙන්නේ අපේ රටේ ඒකට මොන මොන තැන්වලද අපි දැන් නීති පද්ධතිය කියන එක අපි සාමාන්‍ය විග්‍රහයක් සාකච්ඡාවක් කරා පෞගේ මන්දි දෙකේදීම මම හිතන්නේ ඔයගොල්ලෝ දැනගත්තා එදා දැනගත් අපේ රටේ නීති වර්ග මොනවද අපේ පොදු නීතිය කුමක්ද ඒ වගේම පොදු නීතිය කුමක්ද ඒ වගේම මේ අපේ රටේ තියෙන නීති වර්ග මොනවද ඒතකොට පුද්ගල නීති ආදී වශයෙන් අපි ගොඩාක් දේවල් එක්ක කතා කරා ඉතින් එතකොට ඒ ඒ අවබෝධයත් එක්ක මූලාශ්‍රයක් කියන්නේ කොහොමද කියන එක අපි පළින් ගමු. මොකද දැන් මම හෑන්ඩ් අවුට් එකත් අප්ලෝඩ් කරලා තියෙනවා අපි. මේ හෑන්ඩ් අවුට් එකත් ඔයගොල්ලන්ට බැලුවේ හැකි. මූලාශ්‍රයක් කියන එක ඉතා විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණයක් තමයි සෝස් එක ගන්න ඉංග්‍රීසියෙන් කියන්නේ සෝස්. සෝසස් ඔෆ් ලෝ කියන එක තමයි මේ මේකේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා නම් සෝසස්. සෝසස් ඔෆ් ලෝ. ඉතින් දැන් මූලාශ්‍රය ගත්තොත් දැන් ජල උල්පතක් ගැන කතා කළොත් ජල මූලාශ්‍රයක් කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා උල්පත. ජලය ලැබෙන තැන. දැන් අපි ඒ උල්පත් කරා ගියොත් එතනින් ඒ තැනට යනකම් අපි හාරගෙන යන්න ඕනේ ජලයෙන්. ඒ වගේම තමයි නීතිය හරි ලෙස දැනගන්න අපි යන්න ඕනේ ඒ මුලට. එතකොට ලංකාවේ මේ නීති මූලාශ්‍රය දැන් අපි මීට ඉස්සෙල්ල ওই මූලාශ්‍රය කියන වචනේ අලුත් එකක් නෙමෙයි ඔයගොල්ලන්ට. ඒවා අපි ඉගෙන ගත්තා අපි විවිධ නීති පද්ධතියින් කරනකොට විවිධ නීති පද්ධති කරනකොට ඕගොල්ලෝ හොඳින්ම ඉගෙන ගත්තා. දැන් අපි රෝම ලන්දේසි නීතිය කරනකොට ඒ වගේ මුද්‍රා නීතිය ඊළඟට දේශවලමේ නීතිය ඒ වගේම මුස්ලිම් නීතිය ඒවා මූලාශ්‍ර වෙනම මම කියලා දුන්නා. ඉතින් එතකොට ඒ ඒ ඒවත් එක්ක ඕගොල්ලෝ දැනගන්න ඕන කාරණා තමයි අපි ඊට වඩා ටිකක් පළල් ලෙස මේ පාඩමේදී අපි ගෙන ගන්නවා. පළල් ලෙස කිව්වේ මෙහෙමයි. දැන් අපේ තියෙන නොයෙක් සිරිත්විරි ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි සිංහල අවුරුද්ද එහෙම නැත්නම් වෙනත් ආගම් වල තියෙන ඒ උත්සව ගත්තොත් ඒවැ සිරිත් තියෙනවා. දැන් තේසල් නීති කරනකොට මම කිව්වා කාලම් උත්සවය ගැන ඔයගොල්ලන්ට. පත් කැවීම ආදී වශයෙන් නොයෙක් සිරිත් තියෙනවා. ඒ වගේම තල්ලට ප්‍රතිසංස්කරණය කිරීම ආදී. දැන් අපි සිංහලය ගත්තත් එහෙමයි. එතකොට पारे दकुनेट नमूत सामान्य अभी नो ये आकार दीलती है।
ඒ කියන්නේ එතකොට දැන් සිරිත කියන එක එහෙම නැත්නම් කස්ටම්ස් එහෙම නැත්නම් චාරිත්‍ර ඔය තුනම තියෙනවා. ඉතින් මේකට නඩු තීන්දුවක් තියෙනවා. ඉතින් ඒ ඒ සිරිතක් අපිට දීර්ඝ වශයෙන් පවතින නම් මේ මොකක්ද වෙන්න ඕනේ? ඒක සාධාරණ වෙන්න ඕනේ. අපේ රටේ තියෙන පොදු නීතිය. දැන් පොදු නීතිය කිව්වම ඔයගොල්ලෝ දන්නවා රෝම ලන්දේසි නීතිය. අපේ රටේ පොදු නීතියත් එක්ක එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත නීතිය. ඒක ව්‍යවස්ථාපිත නීතිය කිව්වම දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට පාර්ලිමේන්තුවෙන් පනවත පනවන නීති පනත් ආඥා පනත් වලින් තියෙන දේවල්. එතකොට ඒකෙදි ඒවා පනත් එයාදී සියල්ලක් මේනකොට ඒවෙන් පනවෙච්ච නීති තියෙනවා. ඒ නීති ගැන එක ගැටෙන්න හොඳ නැහැ. ඒව සාධාරණ වෙන්න ඕනේ. ඉතින් ඒ සාධාරණ වුණාම තමයි මේක මෙවෙන්නේ. ඉතින් දැන් ඒක ඉතාල වැඩගත් වෙනවා. දැන් අපි බලමු දැන් මම මේකට ඔයගොල්ලන්ට හෑන්ඩ් අවුට් එකක් දීලා තියෙනවා. අපි බලමු හෑන්ඩ් අවුට් එක පොඩ්ඩක්. ඩි හැඳින්වීමක් තියෙනවා දැන් ඔය මං කිව්ව එකේ නීති මූලාශ්‍ර. දැන් බලන්න මේ නීති මූලාශ්‍ර ගැන අපි බලනකොට මේකේ විශේෂයෙන්ම තියෙනවා ඔයගොල්ලන් දැන් පේනවා ඇති මේක ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ගේ හෑන්ඩ් අවුට් එක පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න දැන් විදියක් නැත්තම් දැන් මේක අපිට මේකත් එක්ක කරලා හැකියි. දැන් බලන්න මේක කියනවා නීති මූලාශ්‍ර යන්නේ අදහස නීති හට ගැනීම හෝ නීති හට ගැනුනේ කුමන උල්පත් මගින්ද යනු දැක්වීමයි. එතකොට ප්‍රධාන දේවල් වගේක් තියෙනවා සිරිත් අධිකරණ පූර්වදර්ශය. එතකොට අධිකරණ පූර්වදර්ශය කියන එක අපි දීර්ඝ වශයෙන් ටිකක් කියනවා. අනුගම්මේ පූර්ව නිදර්ශන න්‍යාය කියන එකත් ඔතෙන්දී තමයි අපිට අහුවෙන්නේ. අනුගම්මේ පූර්ව නිදර්ශන න්‍යාය. ඉතින් ඊළඟ පිටුවේදී අපිට ඕක හම්බ වෙනවා. තවත් අපි ඒ න්‍යාය ළඟට එනකොට අපි බලමු අධිකරණ පූර්වදර්ශය පූර්වාදර්ශය. ඔතන වායන්න එන්න ඕනේ පොඩ්ඩක්. ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ තෝරන දේවල් ලියා ගන්න මිතෙන්දි මම කියනකොට. මේකට අමතර දේවල් මගෙන් කියවි. එතකොට සිරිත් අධිකරණ පූර්වාදර්ශ ඒක ව්‍යවස්ථාදායක එහෙම නැත්නම් ව්‍යවස්ථා ආගම ලේඛකයන්ගේ මත සාධාරණත්වය. එතකොට ඉක්විටි කියන ප්‍රින්සිපල් එක. ඒක සාධාරණත්වය කියන්නේ ඉක්විටි. දැන් මේවා ඔක්කොම නීති මූලාශ්‍රය තමයි අපේ දැන් මේක දැන් මොන නීතියකටද අදාළයි. ඉතින් ලං ඕගලන්ගේ ඇහුවොත් සිරිතක් නීති මූලාශ්‍රයක් වශයෙන් මතගත් වන්නේ ඇයි? ඒ වගේ ප්‍රශ්නයක් පොඩියට ඇහුවොත් ලකුණු පහකට. ඕගලන් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඇයි කියන එක. ඉතින් මේ පාඩම කරලා ඉවරනන් පස්සේ ඕගලන්ට ඒවට උත්තර දෙන්න පුළුවන් පාස් පේපර්ස් වල තියෙනවා. එතකොට ඊට අමතරව දේවල් ඇහුවත් ෂෝට් ක්වෙස්චන්ස් වල මින් නීති මූලාශ්‍රයක් නොවන්නේ. ඒ වගේ ප්‍රශ්න අහන්නේ අපි රිවිෂන් ක්ලාස් එකේදී මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක ඒ ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කරන්න දවස්ක හරි දෙකකට ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තේ. ඒකටත් ඔයගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන් වෙයි. ඔන්ලයින් කරයිද ෆිසිකලි මෙහෙ ගෙන්නයිද කියන එක එම් තමයි අපේ ගොමුණාව තියෙන නම් ඔයගොල්ලන් ගෙන්නට අඩු ගන්න රිවිෂන් එකටවත් තව අඩු පාඩු මොනවද තියෙන කියලා බලන්න. එහෙම නැත්නම් ඔන්ලයින් දෙයිද දෙකම දෙයිද දන්නේ නැහැ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. ඉදිරියේදී ඒ රටේ තත්ත්වයන්ව තමයි ඒක මම හිතන්නේ බලන්නේ. නමුත් කෙසේ වෙතත් මම මේ කියනවා මොකට හිතර ගන්න අවශ්‍යයි. දැන් ඔයගොල්ලෝ පාස් පේපර් සෙට් එකක් අරන් බැලුවොත් පහුගිය අවුරුදු 10ක් හරි 5ක් හරි හැම එකකම වගේ ලංකාවේ නීති පද්ධතියේ මූලාශ්‍ර උසාවි කියන එකෙන් ප්‍රශ්න දෙකක් එහෙම නැත්නම් ෂෝට් ක්වෙස්චන් එකක් ලොකු ප්‍රශ්නයක් ලකුණු 20ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක නිසා මේ අදාළ මේ දවස් මේ සති තුනේ කරපුවා තාම වැදගත් ඕගොල්ලන්. ඉතින් මේ පාර විභාගයට අනිවාර්යයෙන්ම මේ නොදී බෑ. මේක ඇවිල්ලා ෆවුන්ඩේෂන් එක වගේනේ. ඒකයි. එතකොට අපි පළවෙනියටම මේ කස්ටම්ස් එහෙම නැත්නම් ඔකට තව වචනයක් තියෙනවා කොන්න ලියාගන්න චාරිත්‍ර. සිරිත් කියන එකට තව සිංහල වචනයක් චාරිත්‍ර කස්ටම්ස්. එතකොට මේ අපි පොඩ්ඩක් මේ නෝට් එකේ තියෙන ටික ඉස්සෙල්ලා බලමු. දැන් මම කියපු ටිකම තමයි මේකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට එතකොට තා වේගෙන් මේක අල්ලගන්න පුළුවන්. ඉතින් මේ මොකද අපි ඉක්මනින් ඉක්මනින් කරගෙන ගියොත් අපිට ඉතුරු ටිකත් බොහෝ දේවල් තියෙනවා කියන උසාවි ගැන ඉතින් දැන් උසාවි කීපයක්ම තියෙන නිසා වෙලාව ඉතුරු කරගමු. අපි මේක පුංචි මාතෘකාවක්. නමුත් මේ ඕගලන්ට ලේසි මේ මේකටම හැමදාම හෑන්ඩ් අවුට් මම දාලා තියෙන්නේ. ඕගලන්ට ලේසි. එතකොට මේ කියන දේවල් ඔක්කොම මේකේ තියෙනවා. ඊටත් වැඩි ඒවත් තියෙ අඩු තැන්වලදී මම ඕගලන්ට නෝට්ස් දෙනවා ලියා ගන්න. දැන් මේ කියනවා මේ නීති මූලාශ්‍ර
වලින් ඉතාමත් පැරලිම නීති මූල ආශ්‍රයයි. ඈත අතීතයේ සෝරි ඈත අතීතයේ නීතිය ප්‍රකාශිතව හෝ ලිඛිතව නොතිබෙන අවදී ඉතාම වැදගත්. ප්‍රමුඛ නීති මූල ආශ්‍රය වූයේ චාරිත්‍රයයි. චාරිත්‍රවලට කිසිදු නෛතික බලකිරීමක් නොතිබුණද සමාජයේ වට අවනති වීමේ ස්වභාවයක් පෙරසිටම පැවතිනු. උදාහරණයක් වශයෙන් විරුද්ධ ලිංගයන් පිළිබඳ මිනිසන් තිබු දැනුම. දැන් ඒක කාටවත් කියලා දෙන්න ඕනේ නැහනේ. ඒ සම්බන්ධ දේවල් ඔයගොල්ලෝ දන්නවා. ඉපදෙනකොටම දන්නවා. සහෝදරයන් සහෝදරියක විවාහ වෙන්නේ නැහැ. දැන් අපි එකපෞලයේ විවාහ වෙන්නේ නැහැ. පාප්පලා මහප්පලාගේ විවාහ වෙන්නේ නැහැ. ඒ වගේ දන්නවා. ලේ ඥාතීන් කියන අය. ඉතින් එතකොට ඒවට පොතක ලියලා නැහැ. නමුත් අපි දන්නවා. අපි එකම සර්නේම් එක දිනනවා නම් අපි එහෙම කියන්නේ ළඟ නැහැ ඔලේ නාතියෝ කියන්නේ. ඒ එයත් එක්ක අපි විවාහ වෙන්නේ නැහැ ඒවා තියෙනවා. මේ සඳහා කිතුරු නීතියක් නොතිබුනද එසේ එයට අවනති වීම සඳහා දැඩි ප්‍රවණතාවයක් තිබිනි. එතකොට දැන් දෙමෝපියන්ගෙන් දරුවන්ට හිමි වෙන අය කියලා උරුම අයිතිවාසිකමුත් ඒ වගේම තමයි. නීති ලේකක ඇලන් ප්‍රකාශ කළා කර නෛතික බලකිරීමකින් තොරව ඇතන් චාරිත්‍ර නීති වශයෙන් පිළිගැනීමේ සමාජයේ සූදානම් වීම. මෙන්න හේතු ප්‍රත්‍ය මත බදනම් වූ පොදු ඉව वर्तमान नीति पतन चारित्र पितृमूलिक विशेष लक्षण मेन्मेंडो विशेष मडपुरी पेट्रिक मनसर नवनीति वार्ता एन एल आर लो रिपोर्ट බලන් තේරෙන්නේ නැති දැනත් තියෙනවා කරුණා කියලා කතා කරන්න 365. ඒක පළවෙනිම කාරණේ තමයි එම චාරිත්‍රයේ සාධාරණ විය යුතුයි. එතකොට චාරිත්‍රයක් එහෙම නැත්නම් සිරිතක් වර්තමාන නීතිය වෙන නිසා චාරිත්‍රවල නීති මුලාශ්‍රය වැදගත්කම ඉතා සීමිතයි. නීතිමයෙන් පිළිගන්නා චාරිත්‍ර මඟින් පමණක් අද වළංගු චාරිත්‍ර එහෙම නැත්නම් වළංගු සිරිතක් කියන එක මේ මඩප්පුලිය දිරිය පැට්‍රික් කියන නඩුවෙන් තමයි පැහැදිලි වුනේ. මේ නඩුවේදී මොකක්ද උනේ? ඒ අනිත් නඩුව තමයි කින්ටන් කංකානමේ දිරිය යම්. එතකොට මේ කින්ටන් කංකානමේ දිරිය යම් කියන එක ඒ නඩුවේදී සිද්ධ වුනේ. එයා කවුද මේ වතුවල ඔයගොල්ලෝ දන්නවා කංකානිලා කියලා ඉන්නවා. ඒකයි ඉන්නවා එක එක නිලවල. දැන් වතුවල ගත්තොත් ඒ කංකානි කෙනෙක් විස්රාම යනකොට එයාගේ පුතාව ඒ පවුලේ කෙනෙක්ව चारित्रेंगुलाक्षिणिक दीवाल किंटन कंकानी प्रधान श्रेष्ठ तीन चारित्र प्रकाश किसान चारित्र साधारण वीमट नाम पुदनीति समग परस्पर विरोधी नोयायती मे संबंध तव नोल डोड करके අරවගේම ඉතා වැදගත් නඩුවක් ඒකෙදි මේ මෝදර ප්‍රදේශයේ මාළුබාන එකක් සම්බන්ධව තමයි මේ මාළුබාන ප්‍රදේශයක් අයිති කරගෙන හිටිය කට්ටිය මේ අපේ ප්‍රදේශය කියලා. ඒතකොට ඒගොල්ලන්ට විතරයි මාළුබාන පුළුවන් වෙන කාටවත් බෑ. මාළු අල්ලන්න පුළුවන්. ඉතින් එහෙම පෞල් කීපයකට දැන් ඒගොල්ලන්ට කවුරු හරි ආවොත් එහෙම ප්‍රශ්න දානවා.
ඒ වගේ තත්ත්ව තියෙනවා දැන් සමහර හෝටල් එහෙම තියෙනවා කොළඹින් එහාට යනකොට ওই දොළවල් එහෙම යන තැන්වල ඒ හෝටලේ කට්ටිය විතරයි දාන්නේ ඉතින් එහෙම නීති දාන්න බෑ ඇල දොළ ගංගා ආකාශයේ ඒ ආදී වශයෙන් කාටවත් අයිති කරගන්න බෑ ඒවා පොදු දේවල් ඉතින් එහෙම කවුරු හරි නඩුවකට ආවොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් දෙනන්න හම් වෙන්නේ නැහැ ඉතින් වගේ නොඑක් ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා තිබුණා නමුත් ඒ ඒව නේ ඒව චාරිත්‍රාය ගන්නේ නැහැ මොකද එහෙම මුහුදේ හෝ ගංගක හෝ කොටසක් එහෙම අයත් කරගන්න බෑ මේ වාතය හෝ එහෙම බෑ නමුත් ඉතින් බද්දක් ගෙවලා වගේ සාමාන්‍ය වාහන නවත්තන තැන් තියෙනවා. ඒකෝ දැන් සමහර ලාට අපි උතන නවත්තන්න නම් අපි සාමාන්‍ය මිනිස්සුන් ඇයි ඔයගෙද පාර කියන නිකන් අහනවනේ. ඒ වගේ. ඉතින් හැබැයි ඉතින් බදු ගෙවලා ඒක ඒ ස්ථානයේ විතරක් රිසර්ව් කරගෙන තිබුණොත් අපිට ඒ කතාව කියන්න බෑ. ඉතින් එහෙම බදු ගෙවෙනාට පුළුවන් රිසර්ව්ඩ් ෆෝ දිස් ෂොප් හරි මොකක් හරි එකක් ගහලා ඒ අයගේ වාහන පමණ නවත්ත ගන්න. එහෙම නැතුව පොදු ස්ථානයක නැවැත්වෙයි කියලා කාටවත් ඒව මේව කරන්න බෑ. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිස් එකක් විදිහට කඩවල් ඉස්සරහා එකපාරට ගිහිල්ලා එහෙමම නවත්තන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් අනුදැරම ඇතුව තමයි බොහෝ ඉල්ල කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ බිස්නස් වල පාඩු වෙන්නේ. ඒවත් චාරිත්‍ර හැටියට අපි සාමාන්‍ය හොඳ දේවල් හැටියට මේව කරනවා. ඒ එතකොට අයිතියක් වශයෙන් හැබැයි ගන්න බෑ. ඒක තමයි ඔය ප්‍රනාන්දු වෙරේන ප්‍රනාන්දු කියන නඩුව. ඉතින් ඔයගොල්ලන්ට දැන් ওই නඩු දෙකක් තියෙනවා තෙන්දි ඔය මෙහෙම සිරිත පරිවෙන්නේ ඕනේ කියන එක මඩප්පලේ නඩුවෙන් කිව්වා. ඒ වගේම කිම්ටන් කංකානම चारित्रीवाहित දැන් ඔන්න ඔය ටික තමයි යෝගේ තියෙන්නේ ඔයගොල්ලන්ට හිමීට හෑන්ඩ් අවුට් එක නැවතවා තාම බලන්න පුළුවන්. මෙන්න මේකේ මෙන්න මේ කතාවයි අදගත් වෙනවා. දැන් බලන්න මෙන්න මේක ස්ටේ ඩිසයිසිස් අධිකරණ පූර්වාදර්ශය. එතකොට මෙන්න මේක ඉතාල වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද මේ ස්ටේ ඩිසයිසිස්? කපාරක් ලකුණු පහක ප්‍රශ්නකට ආවා. ස්ටේ ඩිසයිසිස් යන්නේ අදහස් වන්නේ කොහොමද? මේ මේ ලැටින් ලැටින් මේකක් මේක. ලැටින් වචන ඕගොල්ලන්ට තියෙනවා නේ ඉතියේදී ඒ ලැටින් භාෂාව ඉගෙන ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ නමුත් ඒ නම් දැනගන්න ඕනේ. ඉතින් ඔතන ඕගොල්ලන්ට දාගන්න පුළුවන් අධිකරණ පූර්වාදර්ශය කිව්වහම තවත් එකක් මේ මේක එන්නේ අනුගම්මයේ පූර්ව නිදර්ශන න්‍යාය කියලත් මේකට කියනවා. අනුගම්මයේ පූර්ව නිදර්ශන න්‍යාය මේ අර්ථය වෙන්නේ. ඉතින් ඔතෙන්දී අපි කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද මේ අධිකරණ පූර්වාදර්ශය. ඒ කියන්නේ අධිකරණයෙන් පූර්වයෙන් දීලා තිබුණා නම් මොකක් හරි තීන්දුවක්. ඒ තීන්දුවට ඊට පස්සේ එන නඩුවක් බැඳෙනවා. දැන් අපි හිතමු කෙනෙක් වරදකරු කරා එක නඩුවකින්. යම් කිසි උසාවියකින් කියලා හිතන්නකෝ. එතකොට ඒ උසාවියට ඒ වගේම නඩුවක් ආවොත් බැඳෙනවා. ඒ වගේම දැන් උසාවි තේරාවලිය ගත්තොත් ඔයගොල්ලන්ට පෙනෙයි මේ හෑන්ඩ් අවුට් එකේ මම ටිකක් උඩට දාන්නම් දාපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දැන් ඊළඟට අපි අධිකරණ කරන නිසා මේක වැදගත්. අධිකරණ තේරාවලිය ඔන්න බලන්න. මුලම අධිකරණයේ ඔයගොල්ලෝ දන්නවා උපරිම අධිකරණය නැත්නම් මේ ශ්‍රේෂ්ඨ අධිකරණය ඊළඟට අභියාචන අධිකරණය ඊළඟට මහා අධිකරණය. ඔය විදිහටයි අධිකරණ තේරාවලිය වෙන්නේ. අපි ඊළඟට මේක තමයි විස්තර වශයෙන් කියන්නේ. සිවිල් අභියාචන මහා අධිකරණ සහ පළාත්බද මහා අධිකරණ දැන් තියෙනවා. ඉසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ. ඒකට පොලිස් උසාවි කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණය කියන එක ඔයගොල්ලෝ දන්නවා. මොකක් හරි අපරාධයක් වුණොත් ඉස්සෙල්ලාම අපි යන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. उसावियान ඉතින් අපි ඔය ස්ටේ ඩිසයිසිස් කියන එක අපි පොඩ්ඩක් බලමු. ඒකට සිංහලෙන් කියන්නේ අධිකරණ පූර්වාදර්ශ කියන එක. අපි ඒක බලමු මේක නෝට් එකේ තියෙන දෙයක් කියවම ඔයාලට හොඳට තේරෙයි. වැඩි විස්තර කරනවට වඩා දැන් බලන්න. මේ පොඩ්ඩ කියවුම් බලන්න. මේ සිංහල අර්ථය වන්නේ අධිකරණ පූර්ව නිදර්ශන. එහෙම නැත්නම් අධිකරණ පූර්වාදර්ශ. අධිකරණ පූර්ව නිදර්ශන කිව්වොත් එකම එකයි. ওই වචන ඔක්කොම එකයි. ඉතින් විභාගෙට කොයි විදියට දෙයිද දන්නේ. ඒකින්ද වචන තුනම අතක තියාගන්න. පළවෙනි එක අධිකරණ පූර්වාදර්ශ ස්ටේ ඩිසයිසිස් අනුගම්මේ පූර්ව නිදර්ශන න්‍යාය නෝට්බුක් එකේ දාගන්න ඒවා. ඊළඟට අධිකරණ පූර්ව නිදර්ශන. ඒ තියෙන ඔක්කොම වචන මේ නෝට් එකේ තියෙනවා හැබැයි.
අධිකරණ පූර්වාදර්ශය තියෙනවා ස්ටෑ ඩිසීසස් කියන එක තියෙනවා මේ සිංහල අර්ථය වන්නේ අධිකරණ පූර්ව නිදර්ශන අනුව කටයුතු කිරීමයි මේ අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය ලෙසද හඳුන්වයි දැන් හෑන්ඩ් අවුට් එක අතේ තියෙනවනම් ඉරි ගහ ගන්න පුළුවන් නැත්තම් ඔය සටහන් පොතේ වැඩ ලියා ගන්න පස්සේ ඔයගොල්ලෝ හරි ගැස්ස ගන්න ඕන මේ සිද්ධාන්තය ශ්‍රී ලංකාවට අදාළ වෙයි මේ අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණයකට සියලුම අධිකරණ අනුගම්‍ය වේ අනුගම්‍ය වේ කියන්නේ දැන් සමහර වෙලාවට දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී කියන මම ඒක කරේ යා කරපු නිසා අයියා කරපු නිසා මාත් කළා එතකොට අපි පූර්වාදර්ශය හැටියට ගත්තා අයියා කරපු දේ ඒක වැරදි වැඩක් වුණොත් එහෙනම් අයියා කරන්නේ අයියා ඒක කරානේ ඒක නිසා මම කළා එහෙනම් අක්ක කරේ මම කළා ඒ විදිහට තව කෙනෙක් කරන දෙයක් අපි කරනවා ඒ ඒ උදාහරණයකට කිව්වේ නමුත් උසාවි වලදී එවැනි තීරණයක් දුන්නොත් ඒ තීන්දුවට අනිත් තීරණ බැඳෙනවා මොනවාරි ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කවුරුත් තාම කතා කරලේ නැහැ ඇහෙනවද ඔයගොල්ලන්ට ආ ඔව් සර් ආ ඇහෙනවා නේද අනේ පොඩ්ඩක් කතා කරන්න හරි මොනවාරි තියෙනවා නම් හොඳට අහගෙන ඉන්නකෝ මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට සියලුම අධිකරණයන් අනුගම්‍ය වේ දැන් මේ 1972 දාලා තියන්නේ ඇයි 1972 වසරේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලගැන්වෙන තෙක්ම දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අධිකරණ ඉතිහාසය අපි ගත්තොත් මම ඒක ඉදිරියේදී කියන්නම් තව දැන් ඉස්සෙල්ලාම අපේ අධිකරණය දැන් 1948 අපිට නිදහස ලැබුණෙන් පස්සේ ඒක මම එදා කිව්වා නාම මාත්‍ර නිදහස තමයි ලැබුණේ රජින තමයි ඒකේ ප්‍රිවි කවුන්සිල් එක කියලා කියන්නේ එංගලන්තයේ තියෙන අපේ ශ්‍රේෂ්ඨාධිකරණය වගේ අපේ නඩු එතකොට අරින්න ඕනේ එහෙට 1972 මේ 22 වෙනිදා තමයි ඉස්සෙල්ලාම ජන රජ ව්‍යවස්ථාව කියන එක ඇති වුණේ ඊට පස්සේ 78 ජයජන මහත්තයා ජනපතිතුමාගේ ආණ්ඩුව ආපහු 3-2 බලයක් ඇරෙද්දී අර 72 ව්‍යවස්ථාව පරිච්ඡින්න කළා ඒ කියන්නේ අවලංගු කළා 78 ව්‍යවස්ථාව දැම්මා ඒ ව්‍යවස්ථාව තමයි අද දක්වාම අපි අපේ රටේ රටපාලනය සඳහා භාවිත කරන්නේ 20 වෙනි සංශෝධනය සමග. මොකද්ද මේ 20 වෙනි සංශෝධනය? සංශෝධන 20ක් කරලා තියෙනවා මේ ව්‍යවස්ථාවට. දැන් මේ රජයේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ව්‍යවස්ථාව පරිච්ඡන්න කරලා අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට දාන්න. 3-2 පාච්ඡන් දෙකකින් ආපු නිසා. ඒගොල්ලන්ටත් දැන් ඒ ශක්තිය තවම තියෙනවා. ඉතින් දැන් මේක කියනකොට දැන් ඕක හොඳට තේරෙයි. දැන් සමහර වෙලාවට ටීවී එකේ න්ියුස් බලනකොට හරි රේඩියෝ න්ියුස් හරි අහනකොට සමහර දේවල් දැන් මේ පාඩම් මේ පරිච්ඡේදවල හොඳට ඉගෙන ගත්තන් පස්සේ ඕගොල්ලන් හොඳට තේරෙයි කියන ඒවා අධිකරණ ගැන එතකොට මේ අධිකරණ නියෝගයක් ගත්තා අරවා මේව කියනකොට තේරෙයි මොනවද මේ නියෝග කියන ඒවා ඒත් මොන අධිකරණ වලින්ද මේ කරන්නේ දැන් නිකන් ගොඩාක් අධිකරණ එක තැනක තියෙනවා දිසා අධිකරණේ තියෙනවා මා අධිකරණේ කියනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ කියනවා ඉතින් මොනවද කියන එකේ අවබෝධය හොඳට දැනගන්න පුළුවන් එතකොට ඒ හොඳට අහගන්න එතකොට තෙක්ම ශ්‍රී ලංකාවේ අවසාන අධිකරණ බලය අන්න අවසාන අධිකරණ බලය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් තීරණයක් දුන්නා නම් ඒ තීරණේ අවසානයි. එතන ඉහා කොහටවත් යන්න බෑ. ඉතින් ඔය දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් දුන්නාම දැන් අපි දන්නවා අපේ නම් නොකියුවට ඔයගොල්ලෝ දන්නවා සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණ දීලා දැන් සිරගත වෙලා ඉන්නවා. මම නම් කියන එක අවශ්‍ය නැති නිසා මම කියන්නේ නැහැ මේක අපේ පාඩමක් නිසා. මේ යම් කිසි තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නා නම් ජනාධිපතිතුමාගේ සහය මේ සමාවක් ලැබුණොතින් අරෙන්න එයට එකින් එළියට එන්න බෑ ඒ දඬුවම් කාල සීමාව ගන්න ඕනේ. ඉතින් බහුගේ දවස්වල ඒ සිරගත වෙච්ච අය දන්නවනේ. ඒක නිසා ඒ ගැන ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් එයි. ඉතින් එතකොට ඒකෙන් මම කියන්න අදහස් කරන්නේ ඒ සිරගත වෙච්ච අය ගැන නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තියෙන්නේ අවසාන තීරණාත්මක බලයයි. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඒ අධිකරණ බලය ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 72 වෙනකම්ම ඔය තියෙන්නේ මං කිව්ව ඉස්සරහදී ඉගෙන ගන්න හම්බ වෙනවා කියලා මං නීතිපද්ධතිය කරනකොට ඕගලන්ට කිව්වේ දැන් තමයි ඒ කියන කතාව. ශ්‍රී ලංකාවේ අවසාන අධිකරණ බලය තිබුණේ එක්සත් රාජධානී ප්‍රිවි කවුන්සිලයේ. දැන් මේ ප්‍රිවි කවුන්සිලයේ කියන්නේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණය හා සමානයි. ඉතින් අපි රජින වෙත යවනවා කියලා යවන්නේ ඒකට. ඒ 72 වෙනකම්ම අපේ නඩු ඇපීල් කරපුවාම ඔය ඇපීල් කරනවා කියන වචනේ ඔයගොල්ලෝ දන්නවනේ. ඇපල් උසාවි අභියාචනය කියන එක තමයි සිංහලෙන් කියන්නේ අපීල් කියන එක. අභියාචනය කරනවා කියන්නේ දැන් රජ කාලෙත් තිබිච්ච දෙයක්. අනේ මම මේ වැරද්ද කරේ නැහැ. මේ වැරදි තීන්දුවක් දීලා තියෙන්නේ. මට නැවත වතාවක් මේ ගැන සලකා බලන්න කියලා අන්න එක අපීල්. අපීල් කියන්නේ දැන් අපි ඒවා කියනවා දැන් ටීචර් කෙනෙක් ඉස්සර අපිට සැර කරත් අපි කියනවා
අනේ ටීචර් මන්නම් කරේ නැහැ කියලා අපි ටීචර්ට නිදහසට කාරණා කියනවා මේ මම කරපු එකක් නෙමෙයි ආ එහෙනම් අපි කොහොමද බලන්න අන්නේ ඒ ඒ ඇපීල් ඇපීල් තමයි ඒව ඇපීල් කරනවා දැන් ක්‍රීඩකයෙක් ක්‍රිකට් ගහනකොට දැක්කොත් අර ඔක්කොමල කෑ ගහන්නේ අවුට්ද කියලා අහන්නේ ඒක ඇපීල් කිරීමක් එතකොට තර්ඩ් අම්පය දානවා ඔයගොල්ලෝ අහ දැකලා දිනවනේ මේ සරල උදාහරණ මම කියන්නේ තේරුම් ගන්න ඒව තමයි ඇපීල් ඒ වගේම තමයි උසාවිය එතකොට ඒට වඩා ඉතින් නීතිමය වශයෙන් වර්තමානයේ මේ බැඳීම් නොමැත කෙසේ වුවද අතීත නඩු තීන්දුව අතීත නඩු තීන්දුව අන්න පූර්වාදර්ශයේ සැලකේ හැම විටම ශේෂාධිකාරීන් දෙන්නලා තීරණ වල මහාධිකරණයේ බැඳ තමයි දැන් ඔයගොල්ලෝ අර ඔයෝගේ දෙවෙනි පිටුවේ දැක්කානේ මම ඉස්සලා පෙන්නේ මහාධිකරණයේ බැඳ තමයි එමින් මහාධිකරණ දෙන්නලා තියෙන දිස්ත්‍රික්ක උසාවිය බැඳ තමයි දිස්ත්‍රික්ක උසාවිය දෙන්නලා තියෙන මහේස්ත්‍ර උසාවිය බැඳ තමයි ඒ කියන්නේ අයියා කියන දේ මල්ලි අහන්න ඕනේ මල්ලි කියන දේ ඊටත් පුංචි මල්ලි අහන්න ඕනේ ඊටත් පුංචි මල්ලි ඊළඟින් දාන්න ඒ වගේ තමයි ඉතින් බැඳ තමයි මින් පෙනියන්නේ කිසියම් ඉහළ අධිකරණයකින් දෙන්නලා තියෙන එකට පහළ අධිකරණයක් එවැනි කරුණු මත පසු කලක තියෙන ගැනීම පළමු දෙන්නේ පසු යටත් වෙන බවයි දැන් ඔන්නේ ස්ටෑ ඩිසයිසිස් කියන එක આવුත් ඔක හොඳට පැහැදිලි කරලා ලියන්න ඕනේ තව තියෙනවා මේකේ දැන් මේකේ මෙන්න මේ ටිකත් ඒකට පැහැදිලිව කෙරෙන්න ඕනේ මේ නඩුවේ ශේෂ්ඨ ගන්නේ පාසලෙන් පරිදි විස්තර කරද නඩුවේදී ශේෂ්ඨාධිකරණේ පාසලෙන් පරිදි විස්තර ශේෂ්ඨාධිකරණේ මේ දීලා තියෙනවා මේ බණ්ඩාහමී කියන නඩුවේදී මොකද්ද බණ්ඩාහමීදී සේනානායක කියන නඩුවේදී දීලා තියෙන කාරණා තමයි තියෙන්නේ अनिवार्यो දෙදෙනුගේ ඒකමතික තීරණයක් ඒකමතික කියන්නේ දැන් තුන්දෙනෙක් ඉන්නවා නම් තුන්දෙනාම එකම මතයට එන්නේ. ඒකයි ඒකමතික කියන්නේ. විසම්මුතික කියන්නේ තුන්දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් එකකට විරුද්ධයි එක්කෙනෙක් කැමතියි. එතකොට විරුද්ධයි නම් ඒ එතකොට විසම්මුතික තීරණයක් තියෙනවා නම් එතකොට නැවත තව එකකට දාන්න පුළුවන් ඕනනම් ඉහළ අධිකරණයක. එතකොට විනිසුරු නම් තිදෙනෙකු අනුමත කළ යුතුයි. ගණනින් වැඩි විනිසුරු මණ්ඩලක තීරණයක් ගණනින් අඩු විනිසුරු මණ්ඩලක් බැදේ. දැන් पूर्ण मंडल तीन मंडल फुल बेच पूर्ण मंडल पशुपूर्ण मंडल विनसुकर्वांगी गणन ईट बल दिन अभिधान श्रेष्ठ अधिकार එකොළහයි ඉතින් එතකොට ඉස්සර ඊට වඩා අඩු ගානක් කියනනම් නමුත් ගාන නෙමෙයි මෙතෙන්දි ගන්නේ පූර්ණ විශ්ච ආසනය කියන එක ෆුල් බෙන්ච් කියන එක ඒ කාලේ නියමිත ගාන 8 දෙනා නම් ඒ 8 දෙනා දෙන තීන්දුවට ඊළඟ දැන් 11 දෙනාගේ තින්නේ බැඳෙනවා ඒ ෆුල් බෙන්ච් කියන එක දායක පූර්ණාධිකරණ විතරයි ඒක බලපාන්නේ ඒකයි මම මේක පැහැදිලි කරන්නේ දැන් ඕගොල්ලන්ට පේනවා අපි ඊළඟ පිටුවට ගියාම මේක ඉතා පැහැදිලිව දැන් ওই බණ්ඩහම නඩුවෙන් කිව්ව ටික දැන් පැහැදිලි වෙනවා අධිකරණ පූර්ව දර්ශනය කියන්නේ ඕකයි න්‍යාය කියන්නේ ඕකයි එතකොට තව ඕකෙදිම තව ගැලලක් තියෙන ඕගලන් ලියා ගන්න වෙනවා ඒක නම් මේ අපි ඊළඟ පාඩමට ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා දැන් යම් කිසි කෙනෙකුට මේ ස්ටෑ ඩිසයිසිස් කියන එක නෝට් එක නැත්තම් මම ඕගලන්ට නැවත පොඩ්ඩක් පෙන්නන්නම් මේ රූපේ पूर्वादर्श गेन प्रकाश विभाग हरे विभाग हरियाणे कुमार इंग्लिश हरे गेन वचन दिए
ඉංග්‍රීසි වචනත් ඔයගොල්ලෝ ලියාගන්න මේ වචන දෙක ලියාගන්න නෝට්බුක් එකේ. ඔය සටහන් මේ හෑන්ඩ්අවුට් එකේ නැහැ. මොකද්ද? නැවතත් එක පෙන්වන්නම්. එන්න මේ දෙක. මොකද්ද මේ දෙක? 3:6 ratio descendant d කියන එක. ඔය දෙකම ලියාගන්න. 3:6යි දෙවෙනි එක ආගන්තුක ප්‍රකාශයයි. ඒ කියන්නේ අපි නඩු තීන්දුවක් ගත්තාම මෙන්න මේ කොටස් දෙකක් තියෙනවා ඕනම නඩු තීන්දුවක. පළවෙනි එක තමයි 3:6 අනිත් එක ආගන්තුක ප්‍රකාශය. ඒකත් දැනගන්න ඕනේ මේ 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 අවස්ථාවේදී. ඒකට 3:6 කියන්නේ කොහොමද කියලා අහුවොත් යම්කිසි තැනක ඔයගොල්ලෝ හොඳින් මේක දැනගන්න ඕනේ 3:6 කියන්නේ කොහොමද කියලා. ඔය රේෂියෝ ඩිසෙන්ඩෙන්ඩි කියන එක. ඒක ඒකත් ලැටින්. ඩිසෙන්ඩෙන්ඩි. හරි. එතකොට 3:6 කියන එක ලියාගන්නකො. මෙහෙම ලියන්න. නඩු තීන්දුව සඳහා විනිශ්චයකරුවෙකු විසින් නඩු තීන්දුව සඳහා විනිශ්චයකරුවෙකු විසින් යොදාගත් නඩු තීන්දුවට අදාළ නඩු තීන්දුවට අදාළ මූලධර්ම material facts කියන්නේ නඩු තීන්දුවට අදාළ මූලධර්ම නඩු තීන්දුවක් දෙනකොට ජජ් කෙනෙක් විශ්වකාර්තුමේ දෙනකොට ඒකට තියෙන මූලධර්ම එයා ඒව උඩ තමයි තීන්දුව දෙන්නේ. ආවට ගියත් නඩු තීන්දුව දෙන්නේ නැහැ. මොකද අනිත් පැත්තේ මිනිස්සු ඒකට ප්‍රතිවාදී පක්ෂ දෙකක් තියෙනවානේ. පැමිණිල්ලයි විරුද්ධ පක්ෂයයි. එතකොට අනිත් පැත්තෙන් ප්‍රශ්න නැති වෙන විදිහට එයා ඒක ප්‍රයෝගික කරගන්නවා නීතිමය සිද්ධාන්තයට තමයි නඩු තීන්දු දෙන්නේ. අපි දුක කෙනෙක් සාවද්දේ මිනිස් ඝාතනයට එහෙම නැත්නම් මිනි මරුවට යටත් කරන්න ඇසුදුළු සාක්ෂි. එතකොට ප්‍රවාද්‍ය සාක්ෂි ඒ ආදී වශයෙන් දෙන්න. සිවිල් නඩුවකට නම් ඒකට අදාළ ડોකියුමන්ට්ස්. ඒක මොන පනත යටතේ තියෙන්නේ. ඒ ආදී වශයෙන් තියෙනවා. ඉතින් ඒවට ගන්නව මූලධර්ම. මැටීරියල් ෆැක්ස් ගන්නවා. එතකොට මේකට විවිධ ලේඛකයෝ විවිධ මත ප්‍රකාශ කරා. එක ලේඛකගේ නම තමයි බෙන්ජමින් කාඩෝ. බෙන්ජමින් කාඩෝ කියන ලේඛකයා කියලා තියෙනවා මේ 3:6 ගැන. බෙන්ජමින් කාඩෝගේ මතයට අනුව බෙන්ජමින් කාඩෝ ආයනල්රන් ඩොයන් බෙන්ජමින් කාඩෝගේ මතයට අනුව අවසාන 3 දීමට උපකාර වන රීතින් හැටියට සලකනවා. අවසාන 3 නඩුවේ 3ක් දෙනවනේ. අවසාන 3 දීමට උපකාර වන රීතින් ලෙස සලකනවා 3:6. ඒ වගේම good heart කියන එක දන්නවනේ අපිට තියෙන්නේ good heart. සහ සිම්සන් ගේ මතයට අනුව 3 හේතුව කියන එකත් අදාළ වෙනවා. එක එක මත ලේඛකෝ ඉදිරිපත් කරනවා. අපි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා 3:6 කිව්වම. දැන් ඔයා කිව්වා කතාවේ හරය කොහොමද කියලා අපි අහන්නේ. අන්න ඒ වගේ. ඒකම නෙමෙයි මේකට මම පැහැදිලි වෙන්න කියන්නේ. ඒක 3ක් දීමට අවශ්‍ය වෙන material facts සරලව කියනවා නම් මූලධර්ම. ඒකට හේතු. එතකොට දැන් මේ 3:6 ප්‍රයෝජනය තමයි මේක ඇත්තටම ප්‍රයෝජනෙ වෙන්නේ ඉස්සරහට රණ්ඩු දෙන විනිශ්චයකාරයන්ට. දැන් අද විනිශ්චයකාරතුමෙක් මේ 3:6 ප්‍රකාශ කරන් පස්සේ ඒකේ වැදගත්කම මොකක්ද කියලා ඇහුවොත් ඒකේ වැදගත්කම තමයි 3:6 දැන් මම නඩු තීන්දුවක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියන්නේ. පළවෙනි කොටස තමයි 3:6 අනිත් එක ආගන්තුක ප්‍රකාශ. එතකොට මේක මේ 3:6 ප්‍රයෝජන වෙන්නේ ඉස්සරහට එන විනිශ්චයකාරතුමෙකුට නඩුව ඉස්සදන්න. අන්න ඒකත් සටහන් කරගන්න. දැන් මේ ආගන්තුක ප්‍රකාශයක් කියන්නේ ඇත්ත වශයෙන් මේක 3 අවශ්‍ය නැහැ. ආගන්තුකයි කියන්නේ විසිටර් කියන එකනේ ආගන්තුකයා කියන්නේ. ඇත්තටම 3 ප්‍රකාශයට අවශ්‍ය නැහැ. නමුත් ඔයගොල්ලෝ නඩු තීරණ කියවනකොට දැන් ඔයගොල්ලෝ නීති ඉගෙන ගන්න නීති ශිෂ්‍යයෝ නම් ඔයා දන්නව හොඳට. ආගන්තුක ප්‍රකාශය ලස්සන ප්‍රකාශය තියෙනවා සමහර විශ්වකාරවරු කිව්වේවා. ඉතින් මේ ප්‍රකාශ හැබැයි ඉදිරි නඩු තීන්ද විසඳීමට උපකාරී වෙනවා. ඒව ගන්නම කියලා නීතියක් නැහැ. ඒවට තමයි ඔබිටා ඩික්ටා කියන්නේ. මම හරි ඉස්සෙල්ල කොලයක් පෙන්නේ. ඒ ආගන්තුක ප්‍රකාශයක් කියන්නේ කොහොමද කියන එක ඉතාල කෙටියෙන් ලියන්න. ආගන්තුක ප්‍රකාශය anu
තීන්දුවට අවශ්‍ය නොවන තීන්දුවට අවශ්‍ය නොවන නමුත් නමුත් විනිශ්චයකාරවරයා ප්‍රකාශ කරන දෙයක් නමුත් විනිශ්චයකාරවරයා ප්‍රකාශ කරන දෙයක් තමයි ආගන්තුක ප්‍රකාශයක් කියන්නේ හැබැයි මේ ප්‍රකාශ අනුගම්මේ පූර්ව නිදර්ශනය න්‍යාය එහෙම නැත්නම් පූර්ව අධිකරණ තියෙන අනුගම්නේ කිරීමේ න්‍යායට ඒකට බැඳීමක් නැහැ ඒකත් කියන්නේ කිසිදු බැඳීමක් නැහැ ඒකට බැරි වෙලාවත් ඒ පොයින්ට් එකක් ලියාගන්න මේ ආගන්තුක ප්‍රකාශයක් ප්‍රයෝජනෙට ගත්තොත් එවන අඩුවේ තීන්දුවේ හරය බවට පසුවපත් වෙනවා ආගන්තුක ප්‍රකාශයක් ගත්තොත් යම් කිසි නඩුවකට තීන්දුවක් දෙන්න වෙන නඩුව කියපු ආගන්තුක ප්‍රකාශ ඒ ඉදිරි නඩුවකදී තීන්දුවේ හරය කියන කොටසට ඒක අයත් වෙනවා යන්නේ ඒකයි යෝගි තියෙන වැදගත්කම ඉතින් එතකොට අපිට මේ නීතිය ඉගෙන ගන්න හැටියට ඔය දෙකේ වෙනස දැනගන්න ඕනේ එතකොට යම් කිසි දණක ඇහුවොත් ආගන්තුක ප්‍රකාශයක් තීන්දුවේ හරයේ වෙනස් වෙන්නේ කොහොමද කියන උත්තරයට ඔයගොල්ලන්ට දැන් දෙන්න උත්තරයක් දෙන්න පුළුවන් ඉතින් ඔය අනුගම්මේ පූර්ව නිදර්ශනයත් එක්ක තියෙන කතාවක් තමයි මම මේ කිව්වේ. හරි. ඊළඟට අපි බලමු මේ හෑන්ඩ් අවුට් එකේම තව ටිකක් ගිහිල්ලා තව මොනවද අපිට තියෙන්නේ මේ ගැන ඉගෙන ගන්න. හරි. දැන් ඊළඟට තියෙනවා ව්‍යවස්ථාදායකය. දැන් මේ ව්‍යවස්ථාදායක කියන්නේ කොහොමද? දැන් බලන්න මේ මේක ඉතාම වැදගත්ම නීති මූල ආශ්‍රයක්. ඔයගොල්ලෝ දන්නවාද අපේ පාර්ලිමේන්තුවේ අපි පොඩ්ඩක් එදා කතා කළා මොන විදියට විවාද කළා ඒගොල්ලෝ ආගේ හැම දෙයක්ම කියවලා මේ පනත් සම්මත කරනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ නීති පනවන ස්ථානේ පාර්ලිමේන්තුව කියන එක. නමුත් පාර්ලිමේන්තුවේ කටයුතු කොයිතරම් දුරට ඉතාමත් විවිධාන්දමින් කරනවාද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ කියන්නේ. ඒකෙන් ඇමතිවරු මන්ත්‍රීවරු තමයි දන්නේ. කෙසේ වෙතත් ඒ අය මේ ඡන්දය අනුමත කරන්නේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේ පනත ගැන දැනගෙනද නැද්ද කියන එකත් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ හැම කෙනාටම මේ කෙඩුම්පත් දෙනවා. ඉතින් ඒවා කියෝලා ඒවේ අඩුළු හුඩුකම් තියෙනවා නම් ඒවා පෙන්වා දීම තමයි පාර්ලිමේන්තුවේදී වැදගත් වෙන්නේ. ඉතින් මා හිතනවා ඒවා සිද්ධ වෙනවා ඇති කියලා. ඉතින් ඒක නිසා තමයි අපි වර්තමානයේ මේ ව්‍යවස්ථාදායකය කියන එක ඉතාම වැදගත් තැනක් හැටියට ගන්න. ඉතින් නීතියේදී අපි සලකනවා ව්‍යවස්ථාදායකය එහෙම නැත්නම් පාර්ලිමේන්තුව උත්තරීතර ස්ථානයක් හැටියට අපි කවුරුත් සලකනවා. ඒ විවේචනය කරන්න බෑ කාටවත්. අපේ රටේ උතුම් ආයතනයේදී තමයි පාර්ලිමේන්තුව අපි සලකන්නේ. ඉතින් ඒකෙන් එන නීතිත් අපි උතුම් නීති හැටියට තමයි සලකන්න සිද්ධ වෙන්නේ. මොකද මහජන නියෝජිතය තමයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ. ඒ නියෝජිතයන් අපි වෙනුවෙන් තමයි හැම කටයුත්තක්ම කළ යුතු වන්නේ. ඉතින් උදක්ම බලාපොරොත්තු වෙනවා ඡන්දය දුන්න ජනතාව ඒ අය නිසි ලෙස ඒ කටයුතු කරයි කියන එක. ඉතින් අන්න ඒක නිසා තමයි අපි ඉතා වැදගත් නීති මූලාශ්‍රයක් හැටියට වර්තමානයේ අපි සලකන්නේ මේ ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ රටේ කොටස් තුනක් තියෙනවා. දැන් හිතලා බලන්න මේක හිතන්න කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර පොඩි ගෙවල් හදලා තියෙනවා කුළුණක් උඩ. සමහර ඒවා කුළුණු දෙකක් උඩ. සමහර ඒවා කුළුණු තුනක් උඩ පුංචි ගෙවල්. සමහර ඒවා කුළුණු තුනක් උඩ. ඉතින් මේ කුළුණු ගන්න වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? උඩ හදපු නිවස උගාක් දැන් හිතා ගන්න මම මේ කියන එක. කුළුණු තුනක් උඩ නිවසක් හදලා දෙනවා කොන්ක්‍රීට් එකක් ගහලා. තුන් පැත්තකට කුළුණු තුන තියලා. ඒ මේ කුළුණු තුන ඉතාම ශක්තිමත් නම් උඩ හදලා තියෙන පුංචි ගෙට හොඳ ශක්තියක් ලැබෙනවා. එතකොට මේ කුළුණු තුන මොකද්ද? එක කුළුණක් තමයි විධායකය. අනිත් කුළුණ තමයි ව්‍යවස්ථාදායකය. අනිත් කුළුණ තමයි අධිකරණේ. එතකොට විධායකය කියන්නේ අපේ ජනාධිපතිතුමා. එතකොට එයා කෙලින් ඉන්න ඕනේ එක්කෙනෙක්. එතකොට ඊළඟට ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. තුන්වෙනි එක කෙනා අධිකරණේ.
දැන් අර මං කිව්ව ගේ බලන්න මේ හිතන්න දෙයක් කියන්නේ ඒ කොළුණු තුනක් උඩ තියෙන ගේ දැන් ඔයාලට හිතෙන් ඇඳ ගන්න ඒ ඒ මං කියන චිත්‍රය සිතෙන් හිතන්න දැන් එක කුළුණ පොඩි එක පැත්තකට ඇලවෙන මොකද්ද වෙන්නේ දැන් උඩ තියෙන ගේ කියලා හිතන්න අපේ රට මොකද්ද වෙන්නේ කොහේ හරි පැත්තකට ඇලවුණොත් එහෙම අර ප්ලැට්ෆෝම් එක ඇලවෙනවා ඒතර ගේ පවතින්නේ නැහනේ අන්නේ ආකාරයෙන් තමයි මේ ලේඛකයෙක් කියපු කතාවක් මම මේ කියන්නේ ලීලා දිවිච කතාවක් මේ තව සරල භාෂාවෙන් එතකොට ඒ වගේ තමයි මේ ආයතන තුන හැටියට තමයි සැලකන්නේ විධායකයි පාර්ලිමේන්තුවයි නැත්නම් ව්‍යවස්ථාදායකයි අධිකරණය ඉතින් එකිනෙකට ස්වාධීනව තියෙන්න ඕනේ කියන්නේ අන්න ඒකයි දැන් අපි ජනාධිපතිතුමා කියන කෙනා ස්වාධීන වෙන්න ඕනේ එයාට අධිකරණයෙන් බලපෑම් කරන්නත් බෑ ඒ වගේම ජනාධිපතිතුමා අධිකරණයෙන් බලපෑම් කරන්නත් බෑ කළොත් වෙන්නේ අර අර නිවසේ කතාව किसी ए तुना वेना वेना मत ये नोने तुना कहती है तमाई अपने नीतियां सालकानी ये हम नवीच्चे वेला आवटा और देशमाल ने ना ये जिला किया ने एक देशमाल नी करने वेला किया ने उनमें कतावत तमाई ये बोला ने पहली वेन नोने मम्मे की ने नीति तो इतने कोटा नीति बेसक बला परुत्ते ने ना ये हम देख नाटक नाटक තමත් ස්වාධීනව තිබිය යුතු වෙනවා නීති මූලධර්ම වලට හැටියට. අන්න ඒක නිසා තමයි අපි පාර්ලිමේන්තුව අධිකරණය විධායකය කියන තුන ඉතා උතුම් ලෙස සැලකන්නේ. ඉතින් අන්න ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. අපි නීති ශිෂ්‍ය හැටියට නීති ශිෂ්‍යයන් හැටියට තමයි ඔයගොල්ලන්ට මේ අවස්ථාව දැන් මේ දේශනය කරන්නේ බොහෝ විට වැංගකොලේ හිටියට. ඉතින් මේ ඉගෙන ගන්න අය හැටියට අධ්‍යයනය කරන අය හැටියට ඔයගොල්ලෝ හොඳින් දැනගන්න ඕනේ මේවා. ඉතින් ඔය තවදුරටත් බොහෝ පොත් තියෙනවා මේවා ගැන කියවන්න ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම ඔය සම්බන්ධව කැමති කෙනෙක් ඉන්නවා නම් නීති ආධාරණ කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපි කියලා දෙන්නම් ඒවට කරන්න ඕන දේවල් පටන් ගන්න. ඒව අවශ්‍ය නම් ගොඩක් ඉතින් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට. ඒකෝ නීතිය සිරිත්විරිත් තුල හෝ ආගම් තුල අප්‍රකාශිතව අලිගිතව තිබුණු යුගයේදී මෙන්නව අද පාර්ලිමේන්තුව තුනේ ඉතාමත් පැහැදිලිව නිශ්චිතාකාරයෙන් යම් යම් කරුණු සම්බන්ධව නීතිය මනෝවාදයේ ව්‍යවස්ථා මඟින් ප්‍රකාශ කර ඇත. මේ නිසා ව්‍යවස්ථාදායකින් රටක ප්‍රධානතම නීතිය බිහිවීමේ යාන්ත්‍රණය. ඕක තමයි තියරිය එක. ඉතින් කල්පනා කරලා බලන්න ඒ සංසිද්ධිය අපේ රටේ සිද්ධ වෙනවාද කියන එක. ඉතින් උදක්ම බලාපොරොත්තු වෙන්නේ අපි එයි. දැන් බලන්න මේ එක දවසක් ඇහුවා එක්කෙනෙක් මං හිතන්නේ ඔය ශිෂ්‍යයෙක්මයි ඔයගොල්ලන්ගේ මේ පනත් ආඥාපනත් කියන්නේ මොනවද කියලා. ඔන්න බලන්න දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ 1805 ඒ කියන්නේ අපේ සුදු ජාතිකයෝ බ්‍රිතාන්‍යයෙන් ලංකාවේ ඉන්න කාලේ සිට ඒගොල්ලෝ 1896 දී ලංකාවට ආවේ ඊට ඉස්සෙල්ලා වන්දේසී ඊට ඉස්සෙල්ලා පෘතුගීසි දැන් ඕවා නිකන් මතක තියෙන්න ඕනේ එතකොට 805 ඉඳන් 834 දක්වා පණවන නීති වලට අපි රෙගුලාසි කියනවා අවියයද විකිණීමේ හා ළඟ තබා ගැනීම පිළිබඳ රෙගුලාසි 834 ඉඳන් 47 දක්වා නීති වලට ආඥා කියනවා අන්න දැක්කද ඔන්න දැන් එයාට වැඩි ඉගෙන ගත්තේ ආපු කරන්නේ පැහැදිලි වෙයි. ඊට පස්සේ ලකුණට ගියා. ඊට පස්සේ 47 ඉඳන් 72 ක බිහිගන්නලා දේවට නීති වලට 50 කියලා කියනවා. 72 ඉඳන් ශ්‍රී ලංකා රජය වගේ නා පරමාධිපත්‍ය උසුලන දැන් පරමාධිපත්‍ය කියන එක ඔය වචනේ ඔයගොල්ලෝ දන්නවනේ. ඊට ඉහළින් කෙනෙක් නැහැනේ ජනතා පරමාධිපත්‍ය උසුලන තැන පාර්ලිමේන්තුව. මගින් නිකුත් කරන ව්‍යවස්ථා 50 කියලා කියනවා ඒවට. ඔයගොල්ලෝ දන්නවා මේ නැවත පොඩි මතක් වීමක් මෙතෙන්දී හම්බ වෙනවා 1896 දී ඉංග්‍රීසින් ලංකාවට පැමිණ 1815 දී අපි මත උඩරට නීතිය ගන්නකොට ඔයගොල්ලන්ට කිව්වා මුළු රටම යටත් විජයයක් බවට පත් කරගත්ත වර්ෂය තමයි 1815 උඩරට කැරල්ල මුළු රටේම බලය තමනට නතු කර ගන්නාදී මුල්ලාවේදී සිටම විවිධ අනපනත් මගින් මේ රටට නීතිය හැසිරුවේ ඉතින් එතකොට ඉංග්‍රීසින් ලංකාව අල්ලගත්තන් පස්සේ 1815 දී මේ සමහර මනත් කීපයක් උදාහරණ විදියට දීලා තියෙන්නේ ගොඩාක් තියෙනවා දැන් බලන්න මේ 50 අදරත් පාවිච්චි වෙන ඒවා දණ්ඩ නීති සංග්‍රහය 1895 දී 95 අංක 14 දාන සාක්ෂිය ඔක්කොම තාම අපි පාවිච්චි කරන 50 තියෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා 1927 අංක 23 දාන ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඒ ආදිවාසී 77 අංක 23 දාන බෙදුම් නඩු පනත 77 ආඥා මන 2007 සමාගම් ආඥා පනත කිව්වට ඇත්තටම මේකට පනත කියන වචනේ තියෙනවා දෙකම දාලා තියෙනවා ඕඩිනන්ස් කියන්නේ ඇත්තනම ඒ ඕඩිනන්ස් කියන එක නොදැම්මත් කමන්නේ සමාන සිංහල පුත්තුල සමාගම් ආඥා පනත කියක් තියෙනවා සමාගම් පනත මේ ආඥා පනත කියන එක වරංගතුලේ දාගන්න
එතන පොඩ්ඩක් ඒක නැති වුණාට කමන්නේ සමහර සිංහල පොත්වල එහෙම දාන නිසා මන් දැම්මේ හැබැයි හොඳින්ම මතක තියාගන්න සමාගම් ගැන මොනව හරි ලියනවා පරණ සමාගම් පණත එහෙම නම් ලියන්න එපා 1982 දී පිටින් දැන් 2007 සමාගම් පණත තමයි අපි පාවිච්චි කරන්නේ එසේ සංග්‍රහ ඇති කරවේ සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් සිවිල් නඩු වල බලපාන නීති එක්තැන් කරන ලදී අපරාධ විධාන සංග්‍රහය තුළින් අපරාධ නඩු කටයුතු වල නීති එක්තැන් කරන ලදී දැන් ඔයගලන්ට පේනවා आगम प्रधान बौद्ध आगम कैथोलिक आगम मुस्लिम කියන්නේ ඉස්ලාම් ආගම සහ හින්දු ආගම හතරක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඊට අමතරව තවත් වෙන වෙන ආගම්ද තියෙනවා. දැන් නැවත ඇති වෙච්ච ඒවෙන් කොටස් වලට බෙදිච්චා. ඒ කුමන ආගම තිබිච්ච තිබුණත් දැන් බලන්න මේ ආගම් බොහෝ වෙලාවට නීති බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්න මේ අපි දන්නවා මුස්ලිම් අය සමහර මස්වර්ග කන්නේ නැහැ. ඒකෝට ඒව නීතියක් නෙමෙයි. නමුත් ඒ දේවල් තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් පන්සලක් ඉස්සලා තැබෑරුමක් දැමිය හැකිද? මස්කරයක් දැමිය හැකිද? දාන්න පුළුවන්. නමුත් ඒවා පවතින්නේ නැහනේ. ඒවා අයින් කරගන්න සිද්ධ වෙනවා. එතකොට චර්ච් එකක් ළඟ කරන්න පුළුවන් වැඩ තියෙනවා. මොස්ක් එකක් ළඟ කරන්න පුළුවන් බැරි වැඩ තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ආගමික බලපෑමෙන් සිද්ධ වෙච්ච දේවල්. නමුත් ඒවා නීති වශයෙන් නෙමෙයි. නමුත් නීති මූලාශ්‍ර හැටියට වගේ ගන්නත් පුළුවන්. හැබැයි ඒ තරම්ම මේකක් ලැබිලා නැහැ ඒවා. ආගමික දේපල දැන් ආගමික දේපල සම්බන්ධ ආරවුලකදී දෙන නීති තියෙන කරුම්නේ ඒ ආගම්වල දේපල පිළිබඳ ඇති නීති රීති මතයි ඉතින් පස්සේ වෙලාව කම්බේ අපිට ඒව ගැන කතා කරන්න එතකොට මම ඒක කියලා දෙන්නම් දැන් බෞද්ධ ආගමික නීතිය කියන එක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා විහාරාධිපති ස්වාමින් වහන්සේට අයිති දේපලක් එයා අපවත් වෙනන් පස්සේ මොකද වෙන්නේ අන්න ඒවා පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ මම අද නම් ඒක කතා කරන්න බැරි වෙයි ඉතින් එතකොට සාංගික දේපල කියලා තියෙනවා ඒවා පරම්පරාවකට යන්නේ ඒ ඊළඟ පන්සලටමයි අයිති වෙන්නේ ඒ වගේ ඒවා තියෙනවා එතකොට ඒ දේවල් තියෙනවා නමුත් ඒවා නීති හැටියට පාත්මකින් දීලා තියෙනවා නමුත් මූලාශ්‍රයක් විදිහට ආගම සාමාන්‍ය අඩුතැනක් තමයි හිමි වෙන්නේ මොකද ඒවා වෙනත් පනත් වලින් වෙනස් වෙලා තියෙන නිසා හරි එතකොට ආගම ගැන අපි ගොඩක් බරපතල ලෙස කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ ඒක ලොකු මූලාශ්‍රයක් හැබැයි මූලාශ්‍ර මොනවද කිව්වොත් ඒක ලියන්න අවශ්‍ය වෙනවා ඒකයි ඒක වැදගත්කම ලංකාවේ ආගම් මොකද දන්නවා විශේෂයෙන්ම දැන් මම කිව්ව ආගම් ටික මේ කොලෙත් තියෙනවා අපේ YouTube එකේ තියෙනවා තව පොඩ්ඩක් උඩට ගියාම ආගම් වල නීති ඇතම් සිද්ධාන්ත ගොඩනගා ගැනීම තමයි ඉතාම සීමිත මෙහෙයක් කරන්න කියලා. ඒ ටික සාංගික දේපල ඔය කිව්ව ටික ඔගේ තියෙනවා. එතකොට ඊළඟට ලේඛකයන්ගේ මත ගැන කතා කරනකොට විශේෂයෙන්ම එක එක ලේඛකව මත ඉදිරිපත් කරලා තිනවා. ඒවත් මූලාශ්‍ර හැටියට තියෙනවා. දැන් අපි රෝමලන්දේසි නීතිය කියනකොට ජස්ටිනියන් එතකොට පුඩ් ගැන කිව්වා, වැන්ඩ කීසල් ගැන කිව්වා. ඒ වගේ නීති ලේඛකයන්ගේ නම් වගේක් කිව්වා. එතකොට උඩරට නීතිය කියනකොට පාන බොක්කේ, ඒ වගේම නීති නිකන්ඩෝ ලිව්ව අය හේලි, ඒ වගේ නම් කිව්වා. ඉතින් එක එකගේ නම් දුන්නා ඔයගලන්ට මම. ඉතින් ඒවත් මූලාශ්‍ර හැටියට ඒ නීති වලට බලපානවා. එතකොට නීති ලේඛකයන්ගේ මත වාග්ම වැදගත් කමක් නැති වුණත් ඒවා ඒ සිද්ධාන්ත අපිට වැදගත් වෙනවා. ඒකයි මම මේක කියලා තියෙන්නේ. නීති මූලාශ්‍රයක් වන නීති ලේඛකයන්ගේ මතවලට ප්‍රවර්තමානයේ වැදගත් නැතයි කියීම සත්‍යයි. නීතිය ප්‍රකාශිතව හා ලිඛිතව නොපැවතුන යුගයේ ඒ පිළිබඳව යම් යම් සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට එකල නීති ලේඛකයන් හැකියොද අද එවැනි අවශ්‍යතාවයක් නැත. අද නීතිය නියතව හා පැහැදිලිව දක්නට ලැබෙනවා. දැන් මේ ඊළඟට අවසාන එක තමයි ඉක්විටි ප්‍රින්සිපල් එක සාධාරණත්වය. ඔය සාධාරණත්වය කියන එක නම් අපිට මේ හොඳටම තියෙන දෙයක් නේ. මොකද හොඳටම තියෙන දෙයක් කියන්නේ සාධාරණයි කියන එක ඕලන්ට අපිට අලුත් දෙයක් නෙමෙයි. යම් කිසි කෙනෙක් යම් දෙයක් කළොත් එහෙම අනේ ඒක හරිය සාධාරණයි අනේ කියලා කියන්නේ නැද්ද අපි? දැන් අපි හිතමු පුංචි දරුවෙකුට අවුරුදු 7 ළමයෙකුට මේ ලොකු මිනිස්සු දෙනෙක් එකතු වෙලා ගහනවා නම් ගහන අවස්ථාවකයි පාරේ දෙකත් අපි මොකද ගන්නෙ? ආ හොඳ වැඩේ කියනවා. නැහැ අපිට කරදරයක් වුණත් අපි මේ ළමයා බේරගන්න උත්සාහ කරනවා නේ
අනේ ගහන්න එපා පොඩි එක්කෙනාට කියලා අපි පාරක් කාගෙන හරි එළම මේව නිදහස් කරන්න කල්පනා කරනවා. එහෙම නැත්නම් අහිංසක සතෙකුට තනි බානවා නම් කවුරු හරි ඒත් අපි මේ ගලවනවා. ඒ අපේ සීලිත අපේ රටේ හැටි. ඉතින් කවුරුවක්වත් එහෙම කරන්නේ නැහැ අපේ රටේ මොන ආගම කෙනෙක් වුණත් එහෙම කරන්නේ නැහැ. පාරේ අපි හිතමු බල්ලෙක් බලුපැටියෙක් ඉන්නවා කියලා පූස්පැටියෙක් කිනම් ආගම කෙනෙක් හරි ඒ සතාව යට කරගෙන යන්නේ නැහනේ. පුළුවන් තරම් අපි අයින් කරගෙන යනවා. ඉතින් අපේ රටේ හැටි. එහෙම නැහැ. ඉතින් ඉතින් ඒක තමයි අපේ ශ්‍රී ලංකිකයන්ගේ හැටි අපි දන්නවා. එහෙම ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒතකොට අපි සාමාන්‍ය අසාමාන්‍යතාවය අපි කල්පනා කරනවා. නමුත් හැබැයි ඉතින් ඒවා සමහර වෙලාවට අපි වැඩ කරන තැන්වල එහෙමනම් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහරට මැනේජර්ට හරි උදව් උදව් කරන්නට වැඩි දේවල් හම්බ වෙනවා කියලා හිතනවා අපි. එහෙම දේවල් නැත්තෙත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ ඉතින් නියම කළමනාකරුවරු නම් ඒව කල්පනා කරන්න ඕනේ. එයි මට මේ මිනිස්සුන් මෙච්චර සපෝට්. එහෙම විය යුතු නැහැනේ. ඩිපාර්ට්මන්ට් එකේ 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාටම එක වගේ තමයි සැලකිල්ල තියෙන්නේ. ගෙදරත් එහෙමනේ. දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් දෙමව්පියෝ එක විදිහට සැලකන්න ඕනේ. පාටවක්වත් වැඩි දෙන්නේ අන්න ඒකයි සාධාරණ ගැනීම. ඔය ප්‍රින්සිපල් එක ඇත්තටම ඉංග්‍රීසි නීතියේ බොහෝ විදිහ තියෙනවා ඉක්විටි ප්‍රින්සිපල් කියන එක. රෝම නීතියෙත් තියෙනවා. ඒ කියන්නේ මේ නීතියේ දැඩි බව. දැන් සමහර වෙලාවට දැන් පහුගිය දවස්වල ඕගොල්ලෝ දැක්ක බොහොම දැන් මම හිතන අවුරුදු 6-7කට වගේ ඉස්සෙල්ලා දැන් දැන් ඕගොල්ලන්ට කල්පනා වෙනවානේ විශාල බැංකුව කොල්ල කාපු ওই මහා බැංකුව අරෝමියෝ දීච්ච විශාල කොල්ල කාපු ඒ නිදැල්ලේ හැතිරෙනවා. නමුත් මේ අල්ලපුත්තේ පොල් ගහකින් පොල් වල්ලක් කඩාගත්ත මිනිස්සයා ගිහිල්ලා හිරේ දානවා. දඩ ගහලා. ඇහුවාම කියනවා මේ දරුවන්ට කන්න දෙයක් නැහැ. ඒකයි මම මේ පොල් ගෙඩි ටික කඩාගත්තේ කියලා. එහෙම නැත්නම් පොල් වැටිච්ච පොල් ටික ඇහිඳගත්තේ කියලා. ඒවටත් දර ගහපු අවස්ථාවක් තිබුණා එක්තරා මහේස්ත්‍රාත්තුමෙක් දරු ගහලා රුපියල් 50ක් හොයි දර ගහලා එයා ඉන්සක මිනිසයට තේලා ඒක බොහෝ මා ජනමාධ්‍ය වලින් ඒ දවස්වල ගියා. නමුත් අනිත් අය නිදැල්ලේ ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ දැන් ඇත්තටම උසාවියක තීන්දුවක් වැඩි බව නැති කරන්න සාධාරණයි. ඉතින් අපි ඉන්න විශ්වකාරතුමන්ලා ඒකත් හිතනවා. මේක ඇත්තටම මේක මේ තීන්දුව කොහොමද කියලා නිකම්ම තීරණ දෙන්නේ නැහැ. ඉතින් නමුත් සමහර දේවල් පහුගිය කාලේ දේශපාලන කර්ණේ වෙලා තීන්දු දුන්නේ කියලාත් අපි දැනගන්න ලැබුණා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න සාධාරණ නැහැ. ඒතකොට ඉක්විටි ප්‍රින්සිපල් එක නීතියේ තියෙන මූල ධර්මයක් පවා වැඩ කරපු අවස්ථාව අපේ රටේ අපිට අහන්න ලැබුණා. අපි දන්නේ ඒවා ඇත්තද නැත්තද කියලා අපි නම් වශයෙන් කියන්නේත් නැහැ. අපි ඒවා ගැන කතා කරන්නේත් නැහැ. නමුත් අපි ඇත්තද නැත්තද කියලා දන්නේ නැහැ. මේ හැම දෙයක්ම සාධාරණත්වයට ඉටුවිය යුතු තැන්. ඉතින් අපි රෝහලකට ගියත් සාධාරණ වෙන්න ඕන. අපි මොන දෙයක් කළා අපි උද්ඝෝෂණයක් කරත් සාධාරණ වෙන්න ඕන. එහෙම නැත්නම් අපි යම්කිසි ඒක සාධාරණ නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕන. ඉතින් මම මේ අවස්ථාවේදී දැවෙන ප්‍රශ්න කීපයක් අපේ රටේ තියෙනවා. ඉතින් අන්නේ ඉක්විටි ප්‍රින්සිපල් එක තමයි මෙතෙන්දී හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. ඉතින් අපේ රටේ ගොඩාක් අය ඉන්නවා බඩගින්නේ. වේලක්වත් කන්න බැරි කට්ටියක් අද ඉන්නවා. ඉතින් එතකොට ඒක තමයි කල්පනා කරන්න ඕන සාධාරණත්වයේ යටතේ. ඉතින් මම මෙතන වෙන කතාවක් කිව්වොත් මේක මේ මගේ මේ දේශනේ කතා කරන්නේ මම නීතිය ගැනනේ. එතකොට ඒ හැම තැනම මේ සාධාරණය කියන ප්‍රින්සිපල් එක ඉක්විටි ප්‍රින්සිපල් එක විහිදලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රින්සිපල් එක ඉතාමත් වැදගත්. මේ රෝම නීතිය සහ ඉංග්‍රීසි නීතිය ඇතම් තැන්වල තිබූ දැඩි බව හා ඍජු බව වැළැක්වීම සඳහා සාධාරණත්වයේ පිළිබඳ සංකල්පයන් නීතියට ඇතුල් කරගෙන ඒවා ඒ නම්‍යතාවය කඩගනී. මේ නම්‍යතාවය කියන්නේ ෆ්ලෙක්සිබිලිටි එක. නීතිය නමන්න කියන එක නෙමෙයි යොත. නීතිය නමනවා කියන කැලලක් ඔය පෞගි කාලේ ආවනේ. මේ ඉස්සෙල්ල රජේ තියෙන කාලේ. නීතිය නමනවා කියලා. නීතිය කියන එක නමන එකක් නෙමෙයි. නීතිය නමන එක ඍජු එකක්. ඉතින් ඒ වැරදි දේවල් ඒ වැරදි තීරි කරලා තියෙන්නේ. නීතිය නමන්න බෑ කොහෙවත්. මේ ඒවායේගේ සාධාරණත්ව ප්‍රින්සිපල් එක තියෙනවා. අන්න ඒක තමයි ෆ්ලෙක්සිබිලිටි වෙන්න ඕනේ. නීතිය නැවීම නෙමෙයි සාධාරණත්වයේ කියන ප්‍රින්සිපල් එක යටතේ. උදාහරණ වශයෙන් රෝමයන්ට පමණක් සීමිත තිබු නීති පද්ධතිය රෝමයට පැමිණි විදේශිකයන්ට දෙන ආකාරයට සාධාරණ පිළිවන් සංකල්පය අතුල් කරමි ලීල් ප්‍රතිපත්තියක් අනුව සකස් විය. දැන් බලන්න මේ රෝම නීතිය කියනගෙන අපි තාම පාවිච්චි කරන්නේ. ඒව තමයි ඒක කිව්වේ. එංගලන්තයේද නීතිය පැහැදිලි නොවූ තැන්වල කිසියම් ආරවුලක් සඳහා සාධාරණ තීන්දුවක් දීමට ඊම නීති ක්‍රියාත්මක කරන විනිශ්චයකරුවා ආරම්භ කළා. අන්න ඒක තමයි නීතිය නවනවා කියන එක නෙමෙයි සාධාරණත්වය කියන්නේ. මේ නවනවා කියන එක හදාගත්ත එකක්. එහෙම එකක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන විනිශ්චයකරුවා ආරම්භය මෙසේ කාලාන්තර තිස්සේ කටයුතු කරගෙන යන විදිහේ නඩුවල් සාරයේ වශයෙන් සාධාරණත්වය පිළිබඳ සංකල්පය
යයි අලුත්ම නීති පද්ධතියක් හටගැනීම ලංකාව තුළද මේ විකාශනය වීමේදී බාරකරුවන් පිළිබඳ නීතියද බාරයන් පිළිබඳ නීතිය පොල්මක් කරන ධර්මිකාන් සම්බන්ධ නීතියද වර්ධනය වේ. ඉතින් තවදුරටත් අපි නොඑක විෂයන් කෙරෙහි අපි සාකච්ඡාවල් කරනකොට මේ සම්බන්ධව මේක දේවල් වෙයි. දැන් අද මට ගොමනාව තිබුණේ විශේෂයෙන්ම මේ නීති මූලාශ්‍ර කියන එක ඔයගොල්ලොත් එක්ක සම්පූර්ණ සාකච්ඡාවක් කරන්න මේ හෑන්ඩ් අවුට් එක නැවත බලන්න මේ දේශනත් ඔයගොල්ලන් නැවත අහන්නත් පුළුවන් මම හිතන්නේ YouTube එකට මේවා දානවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් කරුණාකරලා ඒක අහන අවශ්‍ය අවස්ථාව තමයි විනාඩි 2 3ක් දෙන්නම් ඒකට ඔයගොල්ලන්ට අහනවා. ඊළඟට අධිකරණ වලට ඉක්මනින්ම යන්න ඕනේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? හොඳට තේරුණාද වන්ද කියන්න අඩු ගන්න. ප්‍රශ්න නැත්තම් පොල්මක් කරු වන්ද කවෝ කියන්නේ කියන්නකෝ බලන්න. පොල්මක් කරු කියන්නේ කවුද කියන එකද? පොල්මක් කරු කියන්නේ ඒක වගේ මම දැක්කේ නම් ඒක එකපාරට ඩිසපිය වුණා. පොල්මක් කරු කියන්නේ නම් මේ අපි මේ ගේම් පස්සේ ඉන්න කල්පනේ ආ ක්ලියර්ද? ඔව් අර කල්පනේ කියනා වගේ අනිත් අයත් කියන්නකෝ. ඔයාලා ක්ලියර්ද නැද්ද කියලා. තේරුණා සර්. රයිට් ගුඩ්. විහංගා රයිට්. රයිට්. මොනවා හරි තේරෙන්නේ මේක හරි ලේසි පාඩමක්. හැබැයි වැදගත්. ඒක නිසා ඔය තීන්දුව දැතු මේකේ වැදගත් මොනවද? මේ මේකේ සාරය තමයි සිරිත කියන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟ ස්ටැඩිසිස් ඩිසිසිස් කියන එක දැනගන්න ඕනේ. අනුගම්මේ පූර්ණ දර්ශන න්‍යාය කියන්නේ කොහොමද කියන්නේ. ඊළඟට ඔය තීන්දුවේ හරය කියන එක. ඊපස්සේ අපි කිව්වේ එකට කිව්වේ රේෂියෝ ඩෙසි ඩෙන් ඩි කියන එක. අනිත් එක තමයි ආගන්තුක ප්‍රකාශයක් කියන්නේ කොහොමද. එතකොට ඔන්නේ ටික ගැන හොඳට දැනගන්න ෂෝට් ක්වෙස්චන්ස් එන්නත් පුළුවන්. ඒක හොඳට හරි. හරි ඩොමිතා මට පේනවා ඔයගොල්ලන් ක්ලිය කියලා. ඉතින් ඒ වගේ මම හිතන්නේ අනිත් අයටත් ඇති. මොනවා හරි ප්‍රශ්න දිනනවා නම් අහන්න ඕනේ ලාව. හරි හරි ලක්ෂිත රයිට් ඕකේ. අපි එහෙනම් තව කාලය ගත කරන්නේ නැතුව අපි ඊළඟ මේකේ දෙවෙනි කොටසට යම් ශ්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධව අධිකරණ පාඩකෝ. ඔව් නෑ මට ෆස්ට් වීක් එකේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා. හා නෑ පළවෙනි ක්ලාස් ඔව් සර් නෑ හෑන්ඩ් අවුට් එක අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද සර්? අනේ ඒක නම් මේ පුතා ඔයා අහන්න ඕනේ මේ කාගෙන්ද අපේ ඉන්ස්ටිටියුට් එකේ ඉන්නවා මිස්ටර් කවින්ද්‍ර. හරිද? හරි සර්. හරි මම. මිස්ටර් මේකාරී ඒගොල්ලන්ගෙන් අහන්න. ඒගොල්ලෝ මං හිතන්නේ තාම දාලා නැද්ද දන්නේ ඩවුන්ලෝඩ්. පොඩ්ඩක් ඒගොල්ලන්ට කෝල් කරන්නකෝ. හරි සර්. ඒගොල්ලෝ කියලා දෙයි ඒකේ ලින්ක් එක ඒවයි ඔයගොල්ලන්ට කොහොමද කරගන්නේ කියලා. ඉතින් දැනට ඔය මං කියන දේවල් හොඳට බලන්න. ඉතින් ඔය මේ කම්පියුටරෙන් බලන්න පුළුවන් නේවා? පුළුවන් නේද? පුළුවන් සර්. ඔව් දැනට බලා ගන්න පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලෝ print සරගෙන තියාගෙන ඒකට වෙනම ෆයිල් එකක් හදාගන්න. හදාගෙන මම ඔය highlight කරන්න කිව්ව highlight කරගෙන වැඩේ කරගෙන යන්න. එච්චරයි. අමාරු නෑ. හැබැයි ඉතින් අර අපි පන්තියේ මෙහෙට එනකොට තව නොඑක් දේවල් සාකච්ඡා කරනවා. නමුත් අපි තියෙන විදිහට වැඩේ කරමු. එච්චරයි. හරිද? දැන් අපේ අධිකරණ පද්ධතිය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දැන් ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඕගොල්ලෝ hand out එකක් දාලා තියෙනවා. හෑන්ඩ් අවුට් එකට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේ ගැන කියන්නම් ශ්‍රී ලංකාවේ අධිකරණ ගැන. ඉතින් අධිකරණ ඉතිහාසය නම් මම වැඩි කියවන්න යන්නේ නැහැ. මම ඉදත් ටිකක් කිව්වා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සෙල්ලාම රජුරෝ ගැන කිව්වා. රාජාණ්ඩු පාලන ක්‍රමයේ යටදීදී වීර ප්‍රාක්‍රම නරේන්ද්‍ර සිංහ කියලා අපි පළවෙනි පාඩමේදීම කතා කළා. සිංහල රජුරෝ. ඊට පස්සේ බලෙන් පහ කරා අපේ ශ්‍රී වික්‍රමසාරසිංහ රජුරෝ. එයා සිංහල රජෙක් නෙමෙයි. ඒ 815 දී ඉංග්‍රීසින් විසින් ඒක පාලනය කරේ. ඊට පස්සේ රජේ ප්‍රධානියා රජුම තමයි වුණේ රජ කාලයේදී අධිකාරම්බරු. ඒ වගේම අධිකාරම්බරු හිටියා. ඒ ප්‍රාදේශීය භාරව ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීයව ප්‍රදේශ භාර ඒ අධිකාරම්බරු තමයි අධිකරණ බලයේ ක්‍රියාත්මක කළේ. ඒක රජු තමයි ප්‍රධානියා. එතකොට අවසාන අභියාචනයේ අන්තිමටම රජුට සරදුමලන්න එන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඕන කෙනෙකුට එන්න ඉඩ දෙනවා. දැන් අපිට දැන් එකපාරට ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙන්න බෑනේ. නමුත් ඒ කාලේ පුළුවන් රජුරව හම්බෙන්න. හැබැයි කෙලින්ම බෙල්ල ගහලා දානවා මොනව හරි කළොත්. හිස කසා දැමීම, උල තැබීම, දන්නවනේ දඬුවන් ටික. ගිල්ලවා මැරීම අන්තිම භයානකයි දඬුවම්. කස පහරවල් 100ක් ගහන ඒවා
ඒක වැරද්ද නම් වැරද්ද තමයි. ආයි කිසිම සමාවක් නැහැ. නමුත් ඇපීල් කරන්න පුළුවන්. හැබැයි ඇපීල් කරලා රජතුමාට වැටහි ගියොත් මෙයා නිවැරදි කියලා නිදහස් කරනවා. ඉතින් ඒ ප්‍රාදේශීය අධිකරණ බලය තිබුණේ මේ අධිකාරම්බරුන්ට. ඔයගොල්ලෝ දන්නවනේ අධිකාරම්ල කියලා හිටියනේ ඒ කාලේ. අහලා තියෙනවනේ. ඉතින් මේකෙදි රජු මෙව කළා මේ මරණ දඬුවම් කෙලින්ම දුන්නේවා තමයි මිනී මැරීම, රාජද්‍රෝහී වීම, රජුගේ සැකයට භාජනය වෙන ඕනෑම දෙයක් කිරීම. ඒ වගේ ඒවට කෙලින්ම මරණීය දඬුවම් දුන්නේ. ආයි වෙනස් දඬුවම් නැහැ. ඉතින් ඕක 1505 සිට 1815ට පෘතුගීසි කට්ටිය ආවා. ඊට පස්සේ ලන්දේසීන් ආවා. ඒ ඉතිහාසය ඔයගොල්ලන්ට මතකයි. ඉතින් ওই විදිහට ඇවිල්ලා මා මේ මේ ඒ කටයුතු වලින් පස්සේ අපේ ඉංග්‍රීසීන් ආවට පස්සේ අපේ රටේ අධිකරණ පද්ධතිය හොඳට හරි ගැස්සුනේ එහෙමයි. ඊට පෙරත් තිබුණා ලන්දේසීන් කාලේ ඔය හෑන්ඩ්අවුට් එක නෑ මූලික වශයෙන් පෘතුගීසීන් පාලනයට තිබුණා මල්වානේ පිටෙව්වා මල්වානේ රබ්ඩන් හිම තියෙන දන්නවද මල්වාන ප්‍රදේශයේ අධිකරණ අධිකරණයක් මල්වානේ පිටෙව්වා මුල් අධිකරණයක් මුලින්ම පෘතුගීසීන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජෙනරාල්වරයාගේ අධිකාර බලය යටතේ ජෙනරාල් කෙනෙක් හිටියා රටේ පාලනය කරන්න ජෙනරාල් කර කියලා තිබුණේ පෘතුගීසීන්ගේ ඉහළම අධිකරණයක් තිබුණා. ඒ වගේ අධිකරණ දෙකක් වගේ තියාගෙන තමයි ඒගොල්ලෝ පාලනය කරේ. ඊට පස්සේ ලන්දේසීන් ආවෙන් පස්සේ මම පොඩ්ඩක් කියන්නම් ගාල්ල කොළඹ ගාල්ල යාපනය වගේ වල සිවිල් රාජ් රයන් අල්දායන් සිවිල් රාජ් කියලා උසාවියක් ඒගොල්ලෝ හැදුවා. ඊට පස්සේ අපරාධ සහ ඉඩම් නඩු විසඳන්න ලෑන්ඩ් රාජ් කියලා ලෑන්ඩ් රාජ් රයන් අල්දායන් ඊට පස්සේ අපේ දැන් මේ මහාධිකරණයට සමාන වෙන එකක් හැදුවා තව උසාවියක් ඒගොල්ලෝ හැදුවා. ඒකට රාජ් වෑන් කියලා කියනවා. ඔව් රාජ් තමයි. ඒ ලන්දේසි භාෂාවෙන් රාජ් වෑන් ජස්ටිටි කියලා ඒව ඕනේ නැහැ. මම මේ නිකන් කිව්වේ. ඒ කියන්නේ මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ලන්දේසි කාලෙත් පොඩ්ඩක් තිබුණා. නැහැ පෘතුගීසි කාලෙත් ඉතාම පොඩ්ඩක් තිබුණා. ලන්දේසි කාලේ ටිකක් ටිකක් දිනුනා. වගේ උසාවි 3-4ක් තිබුණා. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම තිබිච්ච බව දැනගන්න ඕනේ. නමුත් අපේ ප්‍රධාන වශයෙන් මේ ඉංග්‍රීසීන් පාලන සමයේ 1796න් පස්සේනේ අපේ ඉංග්‍රීසි පාලනේ ඒගොල්ලෝ 1799 දී ප්‍රකාශන එකක් නිකුත් කළා කිව්වා අපි තමයි දැන් පාලනය කරන්න කියලා. ඒ ආදි වශයෙන් ඊට පස්සේ දිගටම රට පාලනය කරගෙන ගියා. 1815න් පස්සේ මුළු රටම යට කරගෙන මේ පනත් ආදී ඇති කළා. 1978 වෙනකොට මේ දියුණු තත්ත්වයටපත් වුණා. ඉංග්‍රීසි මේකෙන් පස්සේ 1978 වෙනකොට තමයි මේ පනතක් යටතේ ඇති වුනේ. ඉතින් එතකොට ඉස්සෙල්ලාම ගත්තොත් ඉංග්‍රීසි කාලේ 799 ප්‍රකාශනයෙන් පත් කළා. ඊට පස්සේ 1843 පොලිස් උසාවිය ඇති කළා. ඒ වගේම අශ්‍යන ලියාගන්න ඒවා ඉංග්‍රීසි කාලේ ඒවා තමන්ට ඒක කැමති නම් අවශ්‍ය නම් නමුත් මං හෑන්ඩ්අවුට් එකේ දාලා නැති නිසා මං එහෙම කියන්නේ 1843 වල තමයි පොලිස් උසාවියක් ඉස්සෙල්ලාම ඇතුවේ. එතකොට 1833 වචනේ ලියාගත්තත් කමන්නේ 1833 කෝල්බ්‍රුක් කොමිසම වල අහලා සදිසි විභාගයට දුන්නත් එම් මොනවාරි නමවත් දුන්නා කෝල්බ්‍රුක් කොමිසම තමයි දැවැන්තම අධිකරණ ප්‍රතිසංස්කරණය ලංකාවේ කළේ ඉංග්‍රීසි රජ කාලේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඒකෙදි තමයි කරපු දේ 1833 තමයි දැවැන්ත අධිකරණ ප්‍රතිසංස්කරණයක් කරේ. ඔක හෑන්ඩ්අවුට් එකේ නැහැ. ඒකෙදි තමයි මේ අධිකරණ ධූරාවලියක් හැදුවා. ඒ කියන්නේ ධූරාවලිය කියන්නේ හයරාකි කියන එකනේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ මහා අධිකරණයේ යাদী වශයෙන් ඉහළ ඉඳන් පල්ලෙහාට එන්නේ. දැන් බැංකුවක් ගත්තොත් මහා කළමනාකරු සහකාර මහා කළමනාකරු එහෙම දිසා කළමනාකරු ඔහොම වෙනවනේ සීනියර් මැනේජර් මැනේජර් වගේ පල්ලෙහාට. ඒ වගේ ධූරාවලිය කියන්නේ ඒක. ඊළඟට මුළු අපේ දිවයින මුළු රටම අධිකරණ කලාප වලට බෙදුවා. ඉංග්‍රීසි කාලෙම කරපුවා වුණා. ඊළඟට තව හැදුවා ශ්‍රේණිගත ග්‍රේඩඩ් අධිකරණ එක එක නඩු අහන්න එක එක විදිහට. ඒ වගේම එක එක දිසාවල දිසාධිකරණත් හැදුවා පොඩියට. ඉතින් ඔය වගේ දිගටම කරගෙන ඇවිල්ලා මම එතකොට
1843 වෙනකොට පොලිස් උසාවි හැදුවා. ඔය ඉතිහාසෙ 1889 දී උසාවි ආඥා පනත මුලින්ම ඇති කළා. උසාවි ආඥා පනත ඊට පස්සේ 1938 වෙනකොට අපරාධ අභියාචනා පනතත් ඇති කළා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට පෙනීගෙන යනවා අපේ උසාවි දූරාවලිය ගත්තොත් ඉංග්‍රීසින් තමයි මේ වර්ධන ඔක්කොම කළේ. ඊළඟට මොකද්ද වැදගත් නේ 1940 දැන් ඕවා හදා හදා මේගොල්ලෝ පාලනය කරගෙන යනවා අපේ රට. කවුද සුද්දෝ? සුද්දෝ කියන්නේ බ්‍රිතාන්‍යයන්. 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස දුන්නා. හැබැයි මේ නිදහසට කියන නමක් තියෙනවා. ඒක ඩොමිනියන් නිදහස කියලා කියන්නේ. ඩොමිනියන් ව්‍යවස්ථා. ඒ කියන්නේ රැජින තව දුරටත් නාම මාත්‍රික පාලකයා විදිහට අපේ රටේ හිටියා. නාම මාත්‍රික පාලකයා. එතකොට අන්නේ විදිහට රැජින තමයි ඒත් ලනු අතේ තියාගෙන තමයි අපිට නිදහස දුන්නේ. ඊට පස්සේ අපි 72 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා, ජන රාජ්‍යයක් බවට පත් වුණෙන් පස්සේ 1973 දී 1973 අංක 44 දරන යුක්තිය පසුදලීමේ පනත තමයි හැදුවේ. ඒ අධිකරණ සම්බන්ධ. හැබැයි ඒකත් දැන් අවලංගු කරලා තියෙනවා. දැන් එහෙනම් මොකද්ද දැනට ක්‍රියාත්මක කරන පනතේ මූලාරම්භය? තමයි ඔය හෑන්ඩ් අවුට් එකේ මම මුලින්ම ලියලා තියෙන්නේ. අන්න එතන ඉඳලා තමයි ලියලා තියෙන්නේ. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත තමයි තියෙන්නේ. එය නැවතත් සංශෝධනය කරා. ඔය ඔක්කොම හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. 1989 අංක 16 දරන අධිකරණ සංවිධාන පනත. දැන් අපි හෑන්ඩ් අවුට් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද්ද මේ කිව්වේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි පොඩි ඉතිහාසයක් කිව්වේ. ඒක අවශ්‍යම නැහැ. නමුත් අපි මේවා ඉගෙන ගන්නකොට පොඩ්ඩක් දැනගන්නත් අවශ්‍ය වෙනවා. දැන් බලන්න ඔය මං කිව්ව ටික දැන් ඔය පටන් ගත්තේ ඔතනින් 78 දැනට ක්‍රියාත්මක කරන අපේ උසාවි තේරාවලියේ කටයුතු සියල්ලම හැදිලා තින්නේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කර්ණු වලට අනුව 78 අංක 2 දන්න අධිකරණ සංවිධාන පනත. එතකොට උසාවි ගැන ඔය ෂෝට් ක්වෙස්චන්ස් බලනකොට තේරෙයි කීප වතාවක් හැම වතාවම වගේ දෙනවා ඔය පනත ගැන. ඒක සංශෝධනය කරලා 1989 අංක 16 දන්න පනතයි. එතකොට මේ පනතෙන් කරපු ප්‍රධාන දේවල් මොනවද කියලා ගොත් මේවා තමයි තියෙන්නේ. 78 අධිකරණ සංවිධාන පනත අනුව මුළු දිවයිනේන අධිකරණ කලාප වලට බෙදුවා. ඒ කියන්නේ සුදු ජාතිකයන් කරපු ඒවා වැඩි දියුණු කරලා නියමාකාරයෙන් අපිට ඕනි දේ අපි හදාගත්තා. ඊළඟට අධිකරණ දිස්ත්‍රික්ක සහ අධිකරණ කොට්ටාස ලෙස බෙදාවෙන් කළා. ඒක උපරිම අධිකරණ ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණ ඔන්න ඇතුණ ඒ දේවල් ටික. මොනවද උපරිම අධිකරණ ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණ? ඒ වගේම අභියාචන අධිකරණ සෑම අධිකරණ කලාපයකටම මහාධිකරණයක්ද අධිකරණ දිස්ත්‍රික්කම දිසාධිකරණයක්ද පිටවන් ලැබී අවසාන අභියාචන අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කරයි. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි වෙනවා මූලික ටික. ඉතින් දැන් මේවැ ලිපියක් කරේ මේ හම්බුණොත් පොතක් හම්බුණොත් තව කියවන්න දැනුම වැඩි කරගන්න. අපි මේ ඇත්තටම මේක ගයිඩ්ලයින් එකක් දෙන්නේ. දැන් මේක හරි කාට හරි කරගන්න පුළුවන් විභාග පාස් වෙන්න පුළුවන් ආයි දෙකක් නැහැ. නමුත් විභාගයේ හොඳටම කරන් තව තමන්ට දැනුම ලබා ගැනීම අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒවට ඕගොල්ලෝ පොඩ්ඩක් තව උත්සාහ කරන්න. හැබැයි මේ විභාගේ අවශ්‍ය ටික අපි දෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස්. දැන් බලන්න මෙන්න මේ ටික ශ්‍රේෂ්ඨ අධිකරණය. ඒක තමයි සුප්‍රීම් කෝට් කියන්නේ. දැන් ඔය අහනවානේ අභියාචනය ද කෝට් ඔෆ් ඇපීල්. ඇපල් අධිකරණය කියන්නේ ඔක මහා අධිකරණය ද හයි කෝට්. ඊළඟට ඩිස්ත්‍රික් අධිකරණය ද ඩිස්ත්‍රික් කෝට්. පහ මහේස්ත්‍රාත් මැජිස්ට්‍රික් කෝට්. එතකොට දැන් ෆැමිලි උසාවි සමත මණ්ඩල දැන් ෆැමිලි උසාවි කියන ඒවා එඩිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඒ ඉස්සර තිබිච්ච අයත් අධිකරණය තමයි ගොඩක් දේවල් කරන්නේ. ඉතින් ඔකට ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. සමත මණ්ඩලය ඒවා ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම මම දැන් අද වෙලා හම්බුනේ නැත්තම් මට ඒකට මම මගේ වෙන දේශනයක් වෙලාවකදී ඒ අනිත් සමත මණ්ඩලය බේරුම් කරන්නේ ඒ වගේන ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙන දේශනයකදී බැගින් ඉස්සලා කොහොමද කියලා දෙන්න. නමුත් මේ කියන්නේ අධිකරණයට යන්නේ නැතුව බේර ගන්න පුළුවන් කොටස් තියෙනවා. අද වෙලා හම්බුනොත් බලන්න පුළුවන්. නැති වුණොත් ඒක බලමු. ඔත අධිකරණ ටික නම් මම කරනවා අද කොහොම හරි ඔක්කොම ටික. දැන් බලන්න මේ අධිකරණ තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය. දැන් මෙන්න මේක ගැන හොඳට දැනගන්න ඕනේ. දැන් ගිය පාරත් ප්‍රශ්නයක් තිබුණා ශ්‍රේෂ්ඨ අධිකරණයේ කාර්යභාරය කොහොමද කියලා. ලකුණු 5යි.
මෙන්න මේක පාඩම් කරලා ගිය කෙනෙකුට ඉතින් මේක ලැබුණා හරි. ඉතින් ගිය පාර ළමයි ලිව්වේ කිව්වා ගොඩක්. ඉතින් හැමදාම ඕ වගේ සම්බන්ධ දේවල් ටිකක් අහනවා. ඉතින් එතකොට මේවැය තියෙන විශේෂ කාරණා ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් මේ අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් එක මේකේ තියෙනවා. දැන් බලන්න මූලිකම කාරණා ටික. ලංකාවේ දැන් හොඳට බලා ගන්නකෝ මේක. ලංකාවේ අධිකරණතුලින් ප්‍රධානතම අධිකරණය මම මේක උඩම යන්නේ. ඒතකොට මට මිස් වෙන්නේ නැත්තම් මට මේවා ටික ඔක්කොම කියාගෙන ගියා කියෝ හෑන්ඩ් අවුට් එක පැත්තකට දාලා. එහෙම කිව්වට ඔයගොල්ලන්ට එකපාරට එන්නේ නැහැනේ. දැන් මෙහෙම මේකත් එක්ක කියනකොට වඩා දුරට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ලේසි. ලංකාවේ අධිකරණ අතුරින් ප්‍රධානතම අධිකරණයේ මෙයයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 132 එකම ගන්ති අනුව දැන් එතකොට මොකද්ද මේකේ මූලාරම්භය ශ්‍රේෂ්ඨ අධිකරණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොකද්ද අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමාජවාදී යටි දිගට තියෙන නම අන්න ඒක දැන් මේ පාවිච්චි වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 132 එක බැලුවොත් බලන්න බලා ගන්න පුළුවන් ඉතින් දැන් මේ ගවර්න්මන්ට් ප්‍රින්ටර්ගේ තියෙනවා තන ආණ්ඩුවේ වෙබ්සයිට් එකට ගියොත් මේවා ඩවුන්ලෝඩ් කරගෙනත් බලන්න පුළුවන් ආණ්ඩුවේ ප්‍රකාශන ගන්න. එතකොට ඒක තමයි තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රකාරව 119 වගන්ති අනුව ඒකේ සංයුතිය තියෙනවලු. මේ එතකොට එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විස්තර දී ඒක හදන විදිය සංයුතිය ඔක්කොම දීලා තිනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. එතකොට ඒකේ තව වැදගත් කියන්නේ කාටවත් පැහැදිලි एक निशा तमी अपे उसावी शेषाधिकार ने विवेचने विवेचने अनिवार्य हिरे अन्नवेक समय इक विरुद्ध कथागल इक बेन नरवा दिन एक निशा तमी अभी हेमति सेम यह गौरव तीन गौरव तीन बुद्धले अट अब गौरवान्वित सलगन ओण ईकिया सामाजिक प्रयात्मन वगेम आयतने प्रयात्मन तीन ओणे शेषाधि इके अडम गाने मिनसूर दादेन नोयाटी संख्या समन्वित दाने पंच बुद्धल अधिकरण मडल मेम तीरने के लिए दाने पंच बुद्धल तो अग्निश्यकार पस्त नैक्त हद नैक्की दान संहार हिंदू दावचिकनी अनीत श्रेष्ठाधिकरण अभी बलतल गोलंट बला संहार इतकोट श्रेष्ठाधिकरण तमय अग्निश्यकार फुल बेंच फुल बेंच करना फुल बेंच के में तमाही मेन डोने यार आपे यार नहीं न्याय आनु तो कुटे मैं के विभागों ने नाडु के नोगलो मुनादे देने का नोन एक तमाही उनका किलान अभी देने का नोन एक कार्य बाहर के ने कथा करने कुटे इधर की ताव देखा ते नो ये मैं के नेती वाती नो ना मंदिर ना ये ने विषय करने नाडु अभी आज चना कार्य पड़ी पाती तो कुटे याम किसी उसावी के दोनों तीर ने के टा क्या मती आता एक अपील करने बोलवा දැන් මිනිමරුම් චෝදනාවට කෙනෙක් අහු වෙනවා ඇවිල්ලා තීන්දුවක් දෙනවා මහාධිකරණය මරණය දඬුවම් දුන්නාම යාට අපීල් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයකට ඒක තමයි අභියාචනය කියන්නේ හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි තීරණයක් දුන්නා නම් ඒක දෙවෙනි වෙන්නේ නැහැ ඒක අවසානයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සෙල්ලා දිනනවා තව එකක් අභියාචන අධිකරණය කියලා සමහර ඒවා අභියාචන අධිකරණයට දානවා එතකොට සමහරවල් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වතාවක් අහන්න පුළුවන් වුණත් සමහර කෙලින්ම ශේෂාධිකරණයේ ගියොත් ඒවම බුත් කරන්න බෑ. එතකොට දැන් පනත් කෙටුම්පත්වල වළංගු භාවය. දැන් අපි හිතමු දැන් ෆුඩ් පෝට් සිටි පනත. ඔගොල්ලෝ අහලා තිබුණා කව කී දවසට පෝට් සිටි. පෝට් සිටි කියන්නේ වරාය නගරේ පනත. දැන් විවාදගත වුණා ගොඩක්.
संशोधन दालतीन इतकोट पोर्ट सिटी मन तो डाउनलोड कर संपूर्ण उन्न पास आरंभ लोने अभी दाने एग्जाम को प्रश्न दिन मुकुद मैं हेम की आने दी अलते पना हट आगे टीवी न्यूज इवागेम दिन पात्र विशेषम निधि शिष्य बैंक पत्र बल्कि अनिवार्य पेपर्स तीन न्यूज तीन अरे मरपगा अरवाई मेवाई मे वसंगते हतिगाई एक अभी बल्कि बल्कि अभी सामजे मुकदमे बल अतरम अनीपत्वी के वाला मुनाद अलुपनती मुनाद विवाद गतनी मुनाद पार्लमेंट दालती मुनाद पार्लमेंट उन्नी बिस् न्यूज के लिए तीन इवे मे एक चानेल तीनों दिन सागच्चा तीन पोर्ट सिटी पन दी अनिवार्य दिन नीति शिष्य मम्मी शिष्य मे मे बैंक अभी बैंक विभाग कला धन नीति शिष्य नीति गन इतकोटे अया धन गोनी अलग पनाने मत की मकरी मत अमतक धन इतकोटे दंग अभी मे कथ आगे श्रेष्ठाधिकार बलता ఈవతమై అభ్యాచన కార్య పనత్ కెటుం పత్ తిరివంద ఆండుగ్రమి వస్తావట ఏకగద ఇతకొట దెన్ ఏవ ఏకగద కినేక ఒయ నితరమ దెన్ ఒయ సాగచ్చా వినోని దెన్ దోషాభియోగයක් తీనో దోషాభియోగයක් කියන්නේ කුමක්ද ఏవత్ ఒక్కම దోషాభియోగයක් කියන්නේ ගැන විස්තර දෙනවා ఆండుగ్రమి వ్యవస్థ వ్యవస్థాවේ దోషాభియోగයක් කොහොමද අගමැතිට ඒ වගේම දරා පිටුමාට එහෙම නැත්නම් පාර්ලිමේන්තුන ආණ්ඩුවට ගේන්නේ කොහොමද කියන ඒව එතකොට පනත් කෙරුම්පත්තල ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වෙනවා. උඟක් කියලා දැන් විපක්ෂයේ බොහෝයට කියනවා මේක ව්‍යවස්ථාවට එකඟ නැහැ. ඒක මන්ත්‍රීවරු විපක්ෂයේ අය කතා කරනවා. අන්න එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේක ඇත්තද කියලා. අත අපිට දැනුම තියෙනවා ඒක ඇත්තද කියලා බලන්න. මේවා ඉගෙන ගත්තන් පස්සේ අනිත් එක දන්නවා ඔයගොල්ලෝ මූලික අයිතිවාසිකම් පෙත් සම් විභාගේ. ෆන්ඩමන්ටල් රයිට්ස් කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. मिथन कथा करे मूलिक नीति सलका स्वभाविक नीति अटते साम मनुष्य सामन ऐतिहासिक लभ्युई परप्रसाद लभ्युई भूरटू सामन देवल हम अभीट सामनिया मनोकत्म बड़गिन्नी बड़गिन्नम चलती उद्घोषण कर සල්ලිත්‍යාගෙන වැඩිපඩි ත්‍යාගෙන ඔක්කොමත් කරන ඒවත් කරනවා තවත් වැඩි ඒ තියෙන දැන් මම අද උදේ න්ියුස් වලට ඇහුවා එක කෙනෙක් රුපියල් 40 ලක්ෂයක මාසික වැඩියක් ගන්නවා කියලා මම න්ියුස් වල මේ ඉන්ඩලස් වල දැක්කා කියනවා ඉතින් මම දන්නේ ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එක ඒක ඇත්තද නැත්තද කියලා අපි දන්නේ නැහැ මට මේ හිච් එකක් මම ඕගලන්ට කියන්නේ ඉතින් කිව්වා ජනාධිපතිතුමාගේ පඩි 90,000යි දැන් 500යිද කොහෙද මේ කවුද මේ සංස්ථාව කරල කෙනෙක් ඉන්නවා මෙහෙම 40 ලක්ෂයක් පඩි ගන්නවා කියලා. ඉතින් එතකොට සමානයිද? එතකොට මේ 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 මෙන්න මේ නීතිය කියන දේවල් මොනවද එතකොට? ස්වභාවික නීතිය කියන්නේ සෑම මිනිස්සෙකුටම සමාන අයිතිවාසිකම් සහ සමාන දේවල් ලැබිය යුතුයි කියන එක. ඉතින් මූලික අයිතිවාසිකම් කියන්නේ ඊට වඩා ටිකක් වෙනස්. අපිට තියෙන මූලිකම දේවල් අපිට නිදහස ආගම අදහන්න, අපිට අධ්‍යාපනය ලබන්න, අපිට සෞඛ්‍ය දේවල් ලබන්න आरक्षा कर रट आरक्षा कर साम आरक्षा कर नम थरीचात्र अपे रटवल निमित इंडिया अपे रट इच्छे गहन भाई गहन इलावल तीन आने भूम नरक विधि दंग इंडिया बेटन पुलती आने गहन दी धन गो यहां अपे रटीकर मंगिता नमूति मे एव मण दिन मनुष्य मूलिक इतिहास उल्लंघन किरी मोल हटियट इथिंग ඊටතර බරපතල ඒවා තියෙනවා දැන් මූලික අයිතිවාසිකම් යටදී ඔයගොල්ලෝ දකින්නවානේ කොච්චර වත් ඔය ජිනීවා වල එහෙම කතා කරන ඒවා ඉතින් ඒක මම වැඩි කතා කරන්න යන්නේ හැම දෙයක් සම්බන්ධව මේ මම මේ ටිකක් විස්තර කරේ ඒව සම්බන්ධව කතා ගන්න තැන තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය ඉතින් ඔය හොඳට ලියන්න දැනගන්න ඕනේ විභාගයේදී ඒකයි ඉතින් අවසාන අභියාචන අධිකරණ බලයේ තියෙන්නේ අවසාන අපීල් මේ
බලය තියෙන්නේ ඒකට උපදේශ අධිකරණ බලය අනිත් අධිකරණයකට උපදේශ දෙන්නේ මේගොල්ලෝ ඒ ඒ බල ඔයගොල්ලෝ දන්නවද ඡන්ද පෙස්සම් දැන් ඡන්ද පෙට්ටි ඉස්සුවා රවා මේවා කියලා නොඑක් දේවල් තියෙනවානේ කොළ ටිකක් වෙලක තිබුණා ඡන්ද පත්‍රිකා වෙලක තිබුණා රවා මේවා වුණොත් එහෙම ඉතින් ඒක නිෂේධ කරනවා ඒ ප්‍රතිපලෙ දැන් ගිය පාර නම් අපිට එහෙම ඒවා දකින්න හම්බුන්නේ නැහැ ඉස්සර කාලවල අපිට ඇහිලා තියෙනවා මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඇහිලා තියෙනවද කියලා අපි දැකලා තිබුණා ඡන්ද පෙට්ටි හම්බෙලා තියෙනවා සමහර මට මතක නැහැ මොන රජේවල් තියෙනකොටද වෙලවල් වලත් තිබිලා තියෙනවා ඡන්ද පෙට්ටි ඒ කියන්නේ ඒ වගේ මේ තීරණ දීලා තියෙනවා සමහර වෙලාවට ලයිස්ට් එක ගන්නට වැඩි ඡන්ද පෙට්ටි තියෙන ඡන්ද ගන්න එහෙම වෙන්න බෑනේ ඒ ලයිස්ට් වල අපි යනකොට අපේ නම කියලා කෑ ගහනවනේ ඉතින් ඊට පස්සේ මේ පෙට්ටි වල තියෙන ගානත් අර ලයිස්ට් වල ගන්නට වෙන්න බෑ ඒ හොයලා බලනකොට ඊට වඩා වෙනස් අන්න ඒ වගේ වෙන් එතකොට පෙස්සමක් කවුරු හරි දැම්මොත් ඡන්දය අවලංගු කරනවා හැබැයි මැතිවරණ කුම සාරිසේ අදාළ පරිදි අවලංගු කළා ඒව පිළිබඳ නඩු ගෙනියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දැන් ඔයගොල්ලන් පේරෙනවනේ ඕවා හොඳට තේරෙනවා අඩු ගානේ කරුණු අටක් මෙතන දීලා තිනවා තවත් දේවල් ගොඩක් තියෙනවා උගත් දේවල් තියෙනවා ඉතින් මේ උගත් දේවල් කියවට ප්‍රධානම කාරණා ටික ওই ඩික තමයි ඊළඟ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම පිළිබඳ බලය දැන් වරප්‍රසාද කඩ කරනවා කියන්නේ දැන් අපි හිතමු පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න පුළුවන් එකක් එළිය ගිහිල්ලා කරන්න බෑනේ වරප්‍රසාද කියන්නේ පාර්ලිමේන්තුවේ ඕන දෙයක් කිව්වා ඒකනේ ඒගොල්ලෝ එක එක නරක වචන කියන්නේ නරක වචන ඒගොල්ලෝ එළිය කියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලේ තමයි කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට ය මුවා වෙලා කරන්නේ. ඉතින් ඒක හරි දෙයක් නෙවෙයි. එතකොට ඒවට වෙනම මේවා තියෙනවා. එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩගිරීම පිළිබඳ එහෙම කඩගල්ලා දිනවා කියලා කාට හරි පෙන්නුවොත් අපි දෙමු ශාරීරික හානියක් කරන්න බෑනේ කාටවත්. ගහන්න බෑනේ. අන්න එතකොට වරප්‍රසාදයට ගන්නේ නැහැ. ගහන්න බෑ කාටවත්. මේ වගේ දේවල් කරුණා බවී කාලවල. ඒවා වරප්‍රසාද කඩගිරීම ගැනීම තමයි හැදෙන්නේ. ඒ වගේම මේ ඡන්ද පෙස්සම් පිළිබඳ අභියාචන විමසීමේ බලේ අභියාචනයක් ආවොත් එමෙ වෙන අධිකරණයකට ඡන්ද පෙත්සම් සම්බන්ධව දාන්න පුළුවන් මාධිකරණයෙම දාලා ඒ වේ අභියාචනයක් වුණත් ඒවට දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සිද්ධිය තියෙනවා. ඉතින් තව ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් ඔය ටික ලියන්න හම්බුණා නම් ඔයගොල්ලෝ විභාගේ හරි ගියපාර. අතුරු පහක් ගන්න පුළුවන්. ඉතින් තමයි බොහෝ අය ඉතින් අපේ ප්‍රණීවිහින් තියෙනවා මේ ලියන්නේ මේව හරියට මෙහෙමයි දැන් මේ නීතියදී ඔයගොල්ලන්ට මම මුලින් දැම්ම කියන්නේ හොඳට ફોකස් කරන්න බලන දේ හරියටම බලන්න උඩින් පල්ලෙන් බලනවා විභාගේ පාස් වෙන්න බෑ ඉතින් ඒක මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දැන් පෞගේ දේශන දෙකේදී මම ප්‍රකාශ කරේ ඉතාලම හොඳින් කල්පනාකාරීව මේ සටහන් දෙනේම බලන්න ඕනේ අහුවෙන හැමදේම බලන්න ඕනේ අපිට ලිපි ලේකන හම්බ වෙනකොට වැඩිම නත් පොත්පත් හම්බ වුණත් බලන්න බෝඩ්ස් කාගෙන් හරි හම්බ වුණත් ඒවත් ඕන එක බලන්න අනිත් සබ්ජෙක්ට්ස් වල දින මේවා සම්බන්ධ දේවල් මේ අධිකරණ ගැන නැතු ඇති ඒ ඔක්කොම කැටගරගත්ත නොලෙජ් එකකින් තමයි මේ ඩිප්ලෝමා එක තියෙන්නේ මේක මේ මේ අර සබ්ජෙක්ට් එකේ තමයි ඒ නීතිය කිව්වේ මේකට මේ නීතිය එහෙම නැහැ ඕන එකක් ඒ වෙන සබ්ජෙක්ට් එකක ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්තත් කොමර්ෂල් ලෝ හරි මොනවා හරි මේකට අදාළ නම් ඒක ලියන්න තමන් මොන දැනුමක් විභාගෙට ලිව්වත් කමන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ විභාගයේදී හොඳ බැංක කෙනෙක්ගේ දැනුම බැංකුවට ගිහිල්ලා තව ගනුදෙනු කාර්යයක් ඕගලන්ට හොඳට එන්ටර්ටේන් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඒගොල්ලෝ ඉල්ලන දේවල්. ඒකයි මේ බැංකු විභාගයේ මූලික පරමාර්ථය. ඒක නිසා ඕගොල්ලෝ හොඳට ඒක මතක තියාගන්න ඕනේ මේ විභාගයේ පාස්වීමේ පරමාර්ථය තමයි අපිට හොඳ අවුට්පුට් එකක් බැංකුවට දෙන්න. ඉතින් ඒකකොට ප්‍රොමෝෂන් එහෙම හම්බ වෙයි. හොඳට අවුට්පුට් දෙනකොට විභාගයටත් ලකුණු හම්බ වෙයි. මේ ගනුදෙනු කරුව සන්තෝෂ වෙයි. ඉතින් බැංකු වලට අමතරව අයට මේක ක්වොලිෆිකේෂන් එකක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ස්කූල් ඉවසලට. ඉතින් එතකොට මේක හොඳ මේ ක්වොලිෆිකේෂන් එක බැංකර්ස් ඩිප්ලෝමා එක. ඒක නිසා හොඳට කල්පනාකාරීව පාස් වෙන්න මොකද ලෝන් එක පාස් වෙන්න බෑ. ඔයාලා හරියට කරේ නැත්තම්. ඒක නිසා දැන් අපි ඊළඟ එකට යමු. දැන් තව එකක් තියෙනවා. ඒක තමයි මේ අභියාචන අපීල් කෝට් කියන්නේ කෝට් ඔෆ් අපීල්. ඉතින් දැන් බලන්න මේක මේක දෙවෙනියට තියෙන එක ඒකක්වත් අමාරු නෑ අධිකරණ පද්ධතිය තුළ ඉහළම අධිකරණ අතර දෙවැනි තැන දෙවැනියක් මිනිස්සුර උරන් 6 දෙනෙකුට නොඅඩු 11 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විතයි දැන් ඒකෙත් තියෙන ඔය බලතල ටික බලන්න මුල් අධිකරණ බලයේ අභියාචන බලතල මුල් අවස්ථා අධිකරණ බලයට එරෙහි අභියාචන දැන් අභියාචන ගැනම තමයි තියෙන්නේ හැබැයි මෙතන විශේෂයක් දෙනවා මේ රික්ට ආඥානිකුත් කිරීමේ බලය මේ රික්ට ආඥා කියන්නේ මොනවද ඒ කියන්නේ කෝට් ඕඩර්ස් කියලා දාතියක් තියෙන්නේ රික්ට ආඥා අන්නේ තමයි මේ රික්තාඥා කියන්නේ මේවා කීපයක් තියෙනවා ඉතින් රික්තාඥා. ඔයගොල්ලන්ට මම නිකන් කියන්නම් රික්තාඥා කීපයක නම්
සර්ෂෝරාරි කියලා එකක් තියෙනවා. මම එක්ක පස්සේ කියලා දෙන්නම් ඔයාලට මේ ආඥා ගැන වෙනම. දැන් කියන්නේ තියෙනවා නම් දැන් උසාවි නියෝගයක් කියලා කියන්නේ. තහනම් නියෝග. එතකොට තහනම් නියෝග වල අපි කියන ප්‍රොහිබිෂන් ඕඩර් කියලා. ඒකට රික්ත ආඥා කියලා කියන්නේ. ඔය තේරෙම තේරෙන්නේ මේක කියන්නම්කො තහනම් ආඥා කියන එක. ඒ කියන්නේ දැන් ඒකේ පීඩාකාරී කටයුත්තක් යම්සි දැනක සිද්ධ වෙනවා නම් අපි තුම පාර බ්ලොක් කරගෙන බුදියගෙන ඉන්නවා. තහනම් නියෝගයක් අරන් එනවා. ඒක ට්‍රික්ට ආඥාවක් තමයි. එහෙම නැත්නම් යම් කිසි අපි තුම වෝටර් බෝඩ් එක වතුර නිකුත් කරන්න ඕනේ මිනිස්සු වෙනුවෙන්. ඒගොල්ලෝ කියනවා අපි පහට වතුර කපනවා. කිසිම හේතුවක් නැතුව. අන්න ඒතකොට මේ සර්විස් එක දෙන්නේ නැහැ. කෙනෙකුට මේ එහෙම කරන්න එපා කියන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තව තියෙනවා වෙනත් සංගම්වල මෙන්ඩමුස ආඥා, සර්ෂෝරාරි ආඥා, ඒ වගේම කොවරන්ටෝ කියලා එකක් තියෙනවා. එක එක ආඥා වර්ග තියෙනවා. ප්‍රෙසිඩෙන්ටෝ, හේබියස් කෝපුස් කියන ආඥාව තමයි. ඒක ඔයගොල්ලෝ පත්‍රවල දගෙන ඉස්සම මම කියන්නම්. හබියස් කෝපුස් කියන්නේත් ඕක තමයි. හබියස් එහෙම නැත්නම් හේබියස් කෝපුස්. ඔක්කොම ලැටින් වචන. කියන්නේ මේ යම්කිසි කෙනෙකුට දැන් අධිකරණයට එන්න කියන්නේ. අධිකරණයට එන්න කියන්න පුළුවන්. කියන්නේ නීතියට අනුව කටයුතු කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. කියන්නේ නීති අනීතික දේවල් කරන්න බෑ. ඔය ආඥාවක් ගෙනිත්තොත් වහම නවත්තන්න පුළුවන් ඒ කරන කටයුත්ත. ඒ කියන්නේ මේ හැබෑස් කෝප්ස් එකක් ගෙන්න පුළුවන් නිකන් අත්තනංගු තියාගෙන ඉන්න බෑ. අගලා එක නීති විරෝධීව රජයේ හෝ පෞද්ගලික නීති විරෝධීව ඉන්නවා නම් කෙනෙක් යම්කිසි ගෙදරක යන්නේ නැතුව අධිකරණයෙන් එනකොට මේ හැබෑස් කෝප්ස් ආඥාවක් ආවොත් අනිවාර්යෙන් යන්න ඕනේ. ඒ වගේ මේ ආඥා ගැන අපිට වෙලාවක් හම්බුනොත් අපි නැවත කතා කරමු. නිකන් රික්ත ආඥා ගැන තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒ රික්ත ආඥා කියන්නේ මේ අභ්‍යාචන අධිකරණයෙන් නිකුත් කරන orders. ඒක මතක තියාගන්න. අර කොල්ලන්ට වතුර ගන්නකොට ඇවිල්ලා පෙන්නන්නේ කොලය. ඒවා තමයි මේ අපේ ළමයි පොඩි උද්ඝෝෂණ එහෙම කරේ පහුගිය කාලවල. දැන් ළඟදී නම් වතුර ගන්නව දැක්කේ නැහැ. පහුගිය කාලෙන් දිගටම වතුර වලින් ඉන්නේ ගියේ ගමන. වැටෙන්නම ගන්නවනේ වතුර. අර මොකද්ද නිල් පාට මේකක් ඇවිල්ලා. මේ ළඟදී නම් දැක්කේ නැහැ. ඉතින් අන්නේ ඒවට ගැනලා ඉතින් ඉස්සෙල්ලාම පොලිසියෙන් ඇවිල්ලා අරකප් පෙන්නනවා. ඉතින් අපේ ශිෂ්‍යයෝ මොකද කරන්නේ? ඒවත් පෙරලගෙන යනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මම දකින්නේ කිසිම තැනක මේ නිදහස තියෙන්න ඕනේ ඇත්තටම. හැබැයි ඉතින් නිදහස නරක විදිහට භුක්ති විඳීම තමයි අපේ ජනතාවගේ වැරද්ද. ඉතින් එහෙම විත්තින් හොඳ නැහැ. වරද්ද පෙන්ලා දෙන්න ඕනේ. රජයක් කියවද අහන්නත් ඕනේ. නැත්තම් බෑ. අපේ ඡන්ද දෙන්නේ ඒගොල්ලෝ ගියේ ඒක නිසා. එතකොට ඡන්ද බෙස්සම් විවාහ කරනවා මේකෙත්. මුල් අවස්ථා අධිකරණයක වාර්තා ගෙන්නවා සෝදිසි කිරීමේ බලය. එතකොට එහෙම වෙච්ච ඒවට වෙන උසාවියකින් තියුණා නම් ඒ බෙස්සම අහක විසිකලා දැම්ම නම් එහෙම ඒකට ඒ තීරණයට අපි එකඟ නැත්තම් මේ අධිකරණයට පුළුවන් ඒව ගෙන්න ගන්න. ඒ වගේම මේ හත් වෙනි එක බලන්න ශ්‍රී ලංකාවේ බහුවික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමේ පුද්ගලයන්ට දැම්ම. අන්න බහුවික අඛණ්ඩතාවය දන්නවනේ ඊලාම්. ඒ වගේ ඊලාම් හරි වෙන මොකක් හරි දාලා දෙකට කඩාගෙන හතරට පහට ගණන් දාටි හදනවනම් අපිට පුළුවන් මේකට නඩුවක් දාන්න. දැන් ඔයගොල්ලෝ දකිනවා ඇති ඔය දැන් පෝට් සිටි අර වගේ වලට හැම එකම ගිහලා නඩු දානවනේ. යන්නේ ඔය දෙකෙන් එකට. බොහෝ විට නඩු දාන්නේ. ඉතින් ගියාම ඒවට තමයි යන්නේ. ඉතින් ඕකෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව තමයි මේ සියල්ලක්ම තේරෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ලීව් ටු ඇපීල් කියලා එකක්. ඉතින් සමහරවල් නඩුව ගන්නවද නැද්ද? ලීව් ටු ඇපීල් කියලා කියන්නේ නඩුව අහනවද නැද්ද කියන එක. සුප්‍රීම් කෝට් එක ඒ තියෙන කරුණු සලකා බලලා මේක ගන්නවද නැද්ද කියලා ඉස්සෙල්ලා තීරණය කරනවා. ලීව් ටු ඇපීල් කියන එක තමයි කියන්නේ. ඉතින් ඒතකොට එහෙම ගත්තොත් විතරයි ඒක සාමීව වෙන්නේ. ඉතින් මේක ඒගොල්ලෝ ඒවම අවස්ථාවේ තීරණය කරනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡා කරන්න ඕන නඩුවද නැද්ද කියන එක. යාදී වශයෙන් අභ්‍යාචන අධිකරණයේ කතාව තියෙනවා ඔය ටික හොඳට බලා ගන්න. ඊළඟට අපි එනවා මහා අධිකරණයට. ඔන්න ඔය මහා අධිකරණය තමයි අපිට ටිකක් වැඩියෙන් දැනගන්න දේවල් ටිකක් තියෙන්නේ. දැන් මේකෙදි තමයි මරණීය දණ්ඩේ දෙන්නේ. දැන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය තව ඉතුරු වෙලා තියෙන්නේ. අර ලිස්ට් එකේ මුලින් තියෙන්නේ දිසා අධිකරණයේ කරන්නේ සිවිල් කටයුතුනේ. ඒකෝල එහෙමනම් මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ ඊට පල්ලෙහා දෙන පොලිස් උසාවි කියන එක. දැන් අපි තුම මිනිස්සේ මැරුණොත් ඉස්සෙල්ලාම පොලිසියෙන් ගිහලා කහපාට ටේප් එකක් දාලා අපරාධයක් කියලා දානවා. ඉතින් ඕගොල්ලන්ට ඒක අතරටත් ඉතින් බලන්න පුළුවන්. හැමදාම රෑවල් වලට ඉතින් ඔය වගේ මරණ දිනනවා. එහෙම නැත්නම් ඇක්සිඩන්ට් තියෙනවා. එහෙම නැත්නම් මරපුවා තියෙනවා.
ඉතින් එතකොට එතන පොලිසියෙන් එනවා එහෙම නැත්නම් තාත්තා පුතාව මෙරුවයි කියයි පුතා තාත්තාව මෙරුවයි කියයි ඒ වගේ භයානක අපරාධ අපි කවදාවත් අහම නැතිව දැන් සිද්ධ වෙනවා ඒ වගේම දූෂණ ක්‍රියාවලි අවුරුදු 15 අනේ ඉතින් අර කංගාටුදායි සිද්ධින් ඉතින් ඒව ඔක්කොම අපරාධ ගණයට වැටෙන්නේ ඔයගොල්ලෝ මම කියලා දුන්න අපරාධ සහ සිවිල්වලද කියන්නේ මොනවද කියන එක ඉතින් මේ රටක මේවා වෙනවද කියන එක මේ හිතාගන්න බෑ මෙච්චර ආගම් ගොඩක් තියෙන මේ රටේ ඉතින් අන්න ඒ වගේ ඒ ඒවා විසඳන්න දෙන්න අධිකරණ තමයි මේ එතකොට මේකෙත් විශ්වරුවන් 10 දෙනෙක් සහ 20ට නඩු සංඛ්‍යාවකින් සමන්විතයි එතකොට දැන් මේක කතා කරනකොට මේ පළාත් බදවත් දැන් 13 වෙනි සංශෝධනයෙන් ලංකාව පළාත් වලට කැඩුවේ පළාත් සභා හැදුවේ 13 වෙනි සංශෝධනයෙන් ඉතින් එතකොට ඒවත් එක්ක තමයි මේක බොහෝ දුරට මේවා දිනුනේ උනේ හැබැයි මේක 1800 ගණන් වලට යනවනේ මන්න මුලින් කිව්වේ මතකද මහාධිකරණ පෘතුගීසි ලන්දේසීන් පවා ඒගොල්ලෝ මහාධිකරණ දාලා තිබුණා හයි කෝට් කියන්නේ ඔය වචනේ අලුත් වචනයක් නෙමෙයි අපිට නමුත් මරණීය දඬුවමේ නියම කළාගේ මුල් අවස්ථා අධිකරණේ මතක ඇති අර හෝකන්දර මරණයක් සිද්ධ වුණා net එකට ගිනි තියලා දරුවයි wifi බිරිඳවයි මැරුවා එක්තරා අස්මන් කෙනෙක් ඒ වෙන සම්බන්ධයක් තියාගෙන ඉඳලා වෙන කාත් එක්කද net එකට ගිනි තියලා මැරුවේ එතකොට ඒකට දැම්මා ජූරියක් නැති මහාධිකරණයක් දාලා නඩු විසඳලා මරණීය දඬුවම් නියම කරා ඉතා කෙටි කාලයකදී නඩු විසඳලා වෙලා මේක කළා ඒ වගේ බරපතල අපරාධ කරපු අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට දාන්නේ කෙලිම මහාධිකරණයට දාන්නේ. ඒ අපරාධය එහෙම විසඳනවා. ඒ වගේම මේකේ තියෙන ඉතාම වැදගත් කාරණේ ඒක තමයි. එතකොට දැන් ඊළඟ එක අපරාධ නඩුවල පැමිණිල්ල මෙහෙයුම් ලබන්නේ නීතිවරයා නියෝජනය කරන ලබන නීතිපති දෙපාර්තමේන්තුවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි අපරාධ වරදවල් ගැන අපි පළවෙනි දවසේ කතා කරනකොට අපරාධ වරදක් සඳහා ඒක මෙහෙවන්නේ රජය කිව්වා. රජය කියන්නේ රජයේ නීතිපති. නීතිපති කෙනෙක් කෙනා දන්නවනේ ඇටර්නි ජෙනරල් කියන්නේ අර ඉස්සෙල්ලා දප්පුල දිසිල්වා කියලා මහත්මයෙක් හිටියේ ඒ අර රිටයර් වුණා දැන් වෙන නීතිපති කෙනෙක් ඉන්නේ එතකොට නම ප්‍රසිද්ධ නිසා මම ඒ නම කිව්වේ දැන් එයා විස්සාව ගත්තා වෙන කෙනෙක් ඉන්නේ එතකොට ඒ නීතිපති තමයි යම් කිසි තැනක ප්‍රශ්නයක් වුණොත් ඒ නීති මෙන්න මේ නීති අපේ තියෙනවා මේක හරි හෝ වැරදි හරි කියන්නේ ඒගොල්ලෝ හොයලා කියන්න ඕනේ ඉතින් ඒක තමයි එතනින් කරන්නේ එතකොට අපරාධ නඩුවල බොහෝ විට පැමිණිලා මෙහෙවන්නේ නීතිපතිවරයා නියෝජනය කරන නීතිපති ප්‍රාප්තිනේ නිලධාරී රජයේ නීතිඥ කියන්නේ රජයේ නීතිඥවරු එන්නේ එතෙන්ට ඇවිල්ලා ඒගොල්ලෝ අපරාධ නඩුව මෙහෙවනවා එතකොට මහාධිකරණය නිකුත් කරන අපරාධ චෝදනා පත්‍ර අධිචෝදන පත්‍ර වලට කියන්නේ ඉන්ඩික්මන්ට්ස් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ඩික්මන්ට් සර්ව කරා කියලා කියන්නේ ඒකයි එතකොට දැන් අපරාධ නඩුවක් ගැන තව කතා කරනකොට දේවල් ටිකක් කාරණා කීපයක් අපි දැනගන්න ඕනේ මහාධිකරණය ගැන මේ මේකේ නඩු අහන ක්‍රම කීපයක් තියෙනවා ඒ නඩු අහන ක්‍රමත් අපි ඉක්මනින් බලමු ඒවා තමයි ජූරිය කියලා එකක් තියෙනවා ඔයගොල්ලෝ ජූරිය ගැන අහලා ඇති මං හිතන්නේ ජූරිය ගැන අහලා නැත්තම් දැනගන්න පුත්තා මේ ජූරිය කියන්නේ කොහොමද ජූරි සභාව කියලා දැන් මේ ඉස්සෙල්ලා මේ මේකේ තියෙනවා මහාධිකරණවල පවත්න අපරාධ දඬු විභාග තුනක් තියෙනවා ජූරි සභාවක් සහිත තනි විනිසුරුකකින් කරන නඩු විභාග ජූරි සභාවක් සහිත තනි විනිසුරුකකින් කරන නඩු විභාග සහ විශේෂ මහාධිකරණ නඩු විභාග මම අර ඉස්සෙල්ලා කිව්වේ විශේෂ බරපතල අපරාධ සම්බන්ධව ත්‍රිපුද්ගල පත් කරනවා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් කමියේ නඩු විභාග පවත් කරනවා ඒකවල ජූරි සභාවක් නැහැ ජූරි සභාව කියන්නේ මේකයි ඒක සාමාන්‍ය අය හැබැයි නීතිඥයෝ ඉන්න බෑ ඒකේ අපේ ස්කූල් ප්‍රින්සිපල්ස් ආ ඒ වගේ ගමේ වැදගත් හිටපු රජයේ නිලධාරීන් බොහෝ විට ගන්නෙ අරගෙන සහ වෙනත් වැදගත් නිලධාරීන් ගන්න පුළුවන් දැන් අපි ගමක් ගත්තොත් ඒ ගමගේ ඉන්න වැදගත් අය කීප දෙනෙක් ඉතින් කීප දෙනෙක්ට වැඩි වෙන්නත් පුළුවන් සමහර ගම් වල නැති වෙන්නත් පුළුවන් ඉතින් ඒවා රජයෙන්මයි පත් කරන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අනුව ඉතින් මේ පත් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සාමාන්‍ය මනසට කොහොමද කියලා හිතනවා. ජූරි සභාව පැත්තකට බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට වෙනම ආසන තියෙනවා. නඩුව යන අතරේ මේ චූදිත දැන් මෙයා මිනී මරුමක් කරා කියනවා. ඉතින් හැබැයි නරක චරිතය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න බෑ. මේක ඉස්සෙල්ලත් මේවා කරලා තියෙනවා කියලා ඒව දාන්නේ නැහැ. ඒකට විරුද්ධ වෙනවා අනිත් පක්ෂේ. දැන් මේ තියෙන කරුණු අනුවම මෙයා මිනී මරුවෙක්ද නැද්ද? මෙයාට චේතනාවක් තිබිලද? මෙයා මේ දරුවට ආදරේ හින්දාන් අරගෙන පයින්කොට මොකක් හරි වැටලා ඒ මරුණද එහෙම නැත්නම් මේක ආත්ම ආරක්ෂාව මේකට කරපු කත්තඩක්ද කියලා මම අර අපරාධ ලුගන කරේ 1000ක් 2000යි
මවකයි ඉන්න අතරේ ඒ කොහොරෙක් මම නඩුවක් ගැන කිව්වා මම හිතන්නේ නැවත මතක් කළොත් ඒ දුවට ඒ වෙලාවේ අතට හම්බුනේ මහරෑ උරාපයින්නකොට දොරපොල්ල දොරපුළු කියලා තියෙනවනේ ඉස්සර ඔය අපේ ගම්වල අච්චම්මල ගෙවල් වල එහෙම තියෙනවනේ දොරට ඇතුලෙන් දාන පොල්ලක් තියෙනවා ඒ මහ ගෙවල් වල තමයි තියෙන්නේ දැන් නම් ඒව දාන්නේ නැහැ මම හිතන්නේ ඒ පොල්ල තමයි අතර වුනේ ඒ පරම වෑන්ට ඒකින් ගැහුවා කහනකොටම වැදුනේ ඔළුවට එතනම මැරුවා මිනිහා ඉතින් අන්න ඒක මිනිහ මැරුවන්ද කියන එක තමයි සාකච්ඡා වුනේ ඒ කියන්නේ මේ නළුවේදී නමුත් ආත්ම ආරක්ෂාවේ අයිතිය කියලා එකක් තියෙනවා එතකොට ඔය හැම එකක්ම ජූරි සභාව විමර්ශනය කරනවා ඉතින් ඊට පස්සේ ජූරිය එළියට ගිහිල්ලා නැත්නම් දෙන දවසට ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඡන්දයක් ඒගොල්ලෝ රහස් ඡන්දකින් ඒක නිශ්චිතාර්ථමාන දෙනවා එතකොට ජූරියේ වැඩි ඡන්දෙන් ඒකමතික තීරණ යනවා කියලා කියන්නේ ඒකයි ඒකමතික කියන්නේ ජූරිය 3 දෙනෙක් 7 දෙනෙක් හිටියනම් 7 දෙනාම ඒකමතිකයි දැන් 6 දෙනා හැම දාන්නේ නැහැ සාමාන්‍යයෙන් එතකොට බැරිලා 3 දෙනෙක් කැමති 3 දෙනෙක් අකමැති වුණොත් බෑනේ 7 දෙනා 5 දෙනා ඔත්තේ ඉලක්ක ගණන් දාන්නේ නැහැ බොහෝ විට නෙමෙයි දාන්නෙම නැහැ ඉතින් ඒක තමයි ජූරි සභාව තමයි බලන්නේ නඩුකාරතුමා නෙමෙයි විශ්ෂ දෙන්නේ ඒ කණ්ඩායම ඒගොල්ලෝ අනුව තමයි යා ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට තමයි මහාධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ ඉතුරු නෝට්ස් එකත් ඔයගොල්ලෝ කියෝගෙන යන්න අමාරු නෑ මේක ඊට පස්සේ මේ පළාත්වලත් තියෙනවා මේ මහාධිකරණ දැන් බලන්න මේකේ 13 වන අනුක්‍රමියත්තා 155 ග 90 එක් එක් පළාතට පළාත් මහාධිකරණයෙන් බැගින් පිටවය ඇත ගැඹුරු මුහුදේදී සිදු කොල්ලකෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැර ඕනෑම ස්ථානයක ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ඕනෑම වලදක් සලකනීමට අධිකරණ බලය ඇත ගුවන් තීරයේද අදාළ වේ නැවකෝ ගුවන් යානයේදී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපරාධ සම්බන්ධව සලකාවේ හැම පළාතකම දන්නවා දැන් අනුරාධපුර ගාන අනුරාධපුර හයි කෝට් එකක් තියෙනවා ඉස්සර කොළඹ විතරයි තිබුණේ නමුත් දැන් හැම පළාතකම පළාත් කීයක් තියෙනවද ලංකාවේ 9ක් තියෙනවනේ හැම පළාතකම තියෙනවා හයි කෝට් එකක් ඉතින් එතකොට මේ හයි කෝට් එකේ තියෙන දේවල් අමාරු නෑ දැන් පළාත් මහාධිකරණය ගැන කතා කරනකොට මෙන්න මේ කාරණාත් තියෙනවා දැන් ඊට පස්සේ මහාධිකරණයේ දැන් ඔය සාමාන්‍ය මහාධිකරණේ පළාත්වල තියෙන දේවල් ටිකත් ඔය තියෙන්නේ මහාධිකරණේ අර අරවම තමයි ඒවම තමයි මේ පළාත්වල අර බලතලම තියෙනවා ඒ විදිහටම මහාධිකරණයේ ඉන්නවා විශේෂකාරවරු 3 දෙනෙක් දෙන්නෙක් එක්කෙනෙක් ඕන ගානක් ඉන්න පුළුවන් එතකොට ඔය තියෙන දේවල් ටික තමයි තියෙන්නේ ඉතින් පළාත් බලධාරීන් සකස් කරන නීති වලට අදාළ රික්තාඥාන පිටකිරීම අර අර විදිහටම තියෙනවා ඒව තියෙනවා එතකොට මේකෙදී ඔයගොල්ලෝ තව මේ අධිකරණ හයිකෝර්ට්ලින් ඉස්සෙල්ලා යන්දි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්නවා දැනගන්න ඕන එකක් තියෙනවා මේ ත්‍රිපුද්ගල ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මන්දි මහාධිකරණ ස්ථාපිත කිරීමේ සහ ඒ අධිකරණ පාත්‍රතාව ත්‍රිපුද්ගල විභාගයට ඇවිල්ලා දිනවා ඒක දීපාරයි කඩත් ආවද කොයිද ත්‍රිපුද්ගල අධිකරණයක් කියලා එකක් දැම්ම ගියාණ්ඩු කාලෙදී ඒක ඇක්ට් එක තමයි මේ ජුඩිකේචර් ඇක්ට් එක ජුඩිකේචර් අධිකරණ සංවිධාන බලද ජුඩිකේචර් GUDICATUR ජුඩිකේචර් ඇමෙන්ඩ්මන්ට් ඇක්ට් නම්බර් 9 ඔෆ් 2018 2008 අංක 9 දරන අධිකරණ සංවිධාන බලද ඒ ඇමෙන්ඩ්මන්ට් එක ජුඩිකේචර් ඇක්ට් එක 2018 අංක 9 තමයි මේක සංශෝධනය වුණේ එතකොට ඒකෙන් තමයි ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය දැම්මේ. ඒගොල්ලෝ දන්නවනේ එහෙම අධිකරණයක් ලංකාවේ තියෙනවා. එතකොට මේකේ ප්‍රධානම කාරණා මොනවද? ඒතකොට මහාධිකරණය ස්ථාපිත කරලා තියෙන්නේ මහාධිකරණය ස්ථාපිත කරේ ට බලය දීලා තිබුණේ අරකේ අර ශ්‍රේෂ්ඨාධිකරණයේ වර්ගයේම අනුක්‍රම ව්‍යවස්ථාවේ 154 මෙනි වගන්ති යටතේ 154 කියන වගන්ති යටද මෙතන තියෙන ග කියලා ඒ අනුව තමයි මේ එමෙත ඉංග්‍රීසි කියන නම් p 154 p 90 තමයි මහාධිකරණයේ ස්ථාපිත කරේ ඒක ස්ථීර මහාධිකරණයට බලය දුන්නේ අර 2018 අංක 9 දරන ජුඩිකේචර් ඇමෙන්ඩ්මන්ට් ඇක්ට් එක. එතකොට ඒකෙදී අග්‍රවින නිශ්චයකාරතුමා තමයි පත් කරන්නේ දැනට මහාධිකරණයේ ඉන්න නිශ්චයකාරවරු 3 දෙනෙක් කවුරු හරි දැනට ඉන්න එකෙන් 3 දෙනෙක් පත් කරනවා අන්න ඒක තමයි ඒකෙදී කරන්නේ එතකොට මේකේ තමයි අධිකරණ පාත්‍රතාව කියන්නේ මේකෙදී
මේ කියන්නේ මේකේ මොන වැරදිද කියලා අහුවොත් එහෙම කරන්නේ අන්නේ ඒක ලියා ගන්න ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ යෝග නැති නිසා ත්‍රිපුත් කළා මහාධිකරණයෙන් කරන කටයුතු මොනවද මූල්‍යමය සහ ආර්ථිකමය වැරදි සම්බන්ධව නඩු ඇසීම හෑන්ඩ් අවුට් එකේ නැහැ ත්‍රිපුත් කළා මහාධිකරණය ගැන මූල්‍යමය හා ආර්ථිකමය වැරදි සම්බන්ධව නඩු සම්බන්ධව නඩු රටට ආර්ථික වශයෙන් හානියක් වුණා නම් මූල්‍යමය හානියක් වුණා නම් ත්‍රිපිට කලේකට දානවා මොකද ඒකට අනිත් උසාවිය වල බලපෑමක් නැහැ ඒක ස්වාධීන ක්‍රියාත්මක වෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ එම ඒ ගනුදෙනු සම්බන්ධවල වරදවල් වල ආර්ථික ඒවා සම්බන්ධව ගනුදෙනු මූල්‍ය ඒ කියන්නේ මොනවා හරි පාඩු සම්බන්ධයෙන් වෙන මූල්‍ය මේ ගැටළු කිලින්ම අහනවා අපරාධය මේවා තහනවා එතකොට ඒවෙන් අපරාධ වෙලා තියෙනවා නම් අහනවා එතකොට මේකේ ජුරිස්ඩික්ෂන් එක අපරාධ අධිකරණ පාත්‍රතාව ගත්තොත් විශේෂයෙන්ම ලංකාවේ සම්පූර්ණ සම්පූර්ණ වශයෙන් ලංකාවේ ඉන්නවා හරි අද වශයෙන් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් ගන්න පුළුවන් ඒ කියන්නේ දිත්ත ප්‍රවේශයක් වුණකටත් උනත් දාන්න පුළුවන් මේක ලංකාවේ භාගයක් හරි රටේ භාගයක් කිරිමු කෙනෙක් පූර්ණ වශයෙන් ලංකාවේ ජීවත් වෙන හරි අද වශයෙන් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් සම්බන්ධව වරදවා සම්බන්ධව මේකට අධිකත්වන පාත්‍රතාව තියෙනවා ඔය ලියාගන්න එතකොට මෙයා ශ්‍රී ලාංකික ප්‍රවේශයක් වෙන්න ඕනේ එතකොට නැවක හිටියා නැවක අපරාධයක් කරත් ඒ කියන්නේ මුදු තීරේ හෝ නැවක හෝ පිට රටක හෝ එහෙම නැත්නම් ගුවන් තීරේ කියන්නේ උඩරේ ඒකේ එයාක්‍රාෆ්ට් එකක් ඒ කියන්නේ මේ ප්ලේන් එකක් ඇතුලේ යම් කිසි දෙයක් කරොත් ඒක අපි තුමු හයිජැක් කරයි කියලා ප්ලේන් එක අපි සේපාල අඩිගල වගේ එතකොට නීතියක් තිබුණේ නැහැ ඒ කාලේ ඒකයි ප්‍රශ්නේ උනේ නමුත් දැන් තියෙනවා නීති ඒ හැම එකටම මේ ත්‍රිපුද්ගල මහාධිකරණය නඩු දීමල් කරනවා අපරාධයක් මූල්‍යහානියක් ආර්ථික සම්බන්ධ කොයි වරද්දක් වුණත් ගෙනාවේ හැකි මේකට වෙනත් උසාවියල බලපෑමක් නැහැ ඒක වෙනම ක්‍රියාත්මක වෙන උසාවිය. එතකොට ඔයගේ මහාධිකරණ ගැන කතා කරනකොට දැන් පලාත්පද කොළඹ තියෙනවා වාණිජ මහාධිකරණය කියලා එකක්. අන්න ඒකත් පොඩ්ඩක් ලියාගන්න. ඒ මහා වාණිජ මහාධිකරණය ගැන ඕක නැති නිසා මම විනාඩියකින් පොඩ්ඩක් දෙන්න. වාණිජ මහාධිකරණය කියන එකක් දාගන්න. ඕකේ ඔය අනිත් පිටුවේ ලිව්වත් කමන්නේ ඔය හෑන්ඩ් අවුට් එක ඕල් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් පොතේ ලියාගන්න. දැන් ඒතකොට මම මහාධිකරණ කීපයක් කිව්වා. අර මුලින්ම කිව්වා මහාධිකරණය ගැන ඊට පස්සේ හැම පළාතකම තියෙනවා කියලා කිව්වා ඒ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා දැන් වාණිජ මහාධිකරණය කියලා වෙනම පොඩ්ඩක් ලියා ගන්නකෝ මෙහෙම ලියා ගන්න එකට 1996 අංක 16 දරන පළාත්පද මහාධිකරණ 1996 අංක 16 දරන 96 අංක 16 දරන පළාත්පද මහාධිකරණ සංශෝධිත ඇමෙන්ඩ්මන්ට් කියන එක වරහන් ගතුල් දාන සංශෝධිත පනතානුව ගත පනත 1996 අංක 16 දරන පළාත්පද මහාධිකරණ සංශෝධිත පනතානුව සංශෝධිත කියන එක වරහන් ගතුලි 90 බස්රාහිර පළාත් වාණිජ කොමර්ෂල් හයි කෝඩ් කියන්නේ ඕකයි වෙළඳ කටයුතු තමයි ඒකෙන් ගොඩක් කරන්නේ වාණ ඒ කියන්නේ නඩු වැඩි නිසා ත්‍රිපුත් කියලා දැම්මා වගේ 96 දී අරග දැම්මා පළාත් වාණිජ මහාධිකරණයේ කොළඹදී පීටෝන් ලැබී ඒකේ නඩු දාන්න පුළුවන් ඒවා තමයි විශේෂයෙන්ම පළවෙනි එක තමයි දැන් ඒක ඇමෙන් කරා මිලියන 20 වෙනකම් පුළුවන් මෙහෙම ලියන්නේ එක මේ නඩු පැවරියක හැකි අවස්ථා කොළඹ වාණිජ මහාධිකරණයේ කරන්නේ පරම අධිකරණ පාත්‍රතාව නතුවන ඒ කියන්නේ යටත් වන කියන එක නතුවන නඩුකරයක
මූල්‍ය වටිනාකම මිලියන 20ක් ඉස්සර 3යි තිබුණේ අදර මතක තියාගන්න ඒ ළඟදී එක වැඩි කරේ ඒ වගේම තව මේකේ අහලා ඇති ඕගොල්ලෝ දන්නවා ඒ සින්දු හිම රැප් කරනවා රෝමියෝ කේස් තියෙන බුද්ධිමය දේපල සම්බන්ධ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියන්නේ ඒව සම්බන්ධව නඩු අහනවා මේකේ වාණිජ නේම ඒ කියන්නේ බුද්ධිමය දේපල සම්බන්ධ දේපල වලට අදාළ නඩු ඒ වගේම සමාගම් පනතට අදාළ නඩු excuse me sir ඔව් පරම අධිකරණ ඉතුරු වචනේ පොඩ්ඩක් අය කියන්න පුළුවන්ද පරම අධිකරණ පාත්‍රතාව පාත්‍රතාව හරි thank you sir කොළඹ වාණිජ මහාධිකරණයේ පරම අධිකරණ පාත්‍රතාවට අතුවන නඩු කරේක අවම වටිනාකම මිලියන 20යි එතන මේ ගෙපාරක් තිබ්බද මන්ද විභාගයට හරි එතන නිදී තිබුණා මොකද්ද මේ වාණිජ මහාධිකරණයේ දැන් අර අනික නැතිව මේක දිනන ගොඩක් ඒ වගේම මේ සුරකුම්පත් අවිනිමේ කොමිෂන් සභාවට සම්බන්ධ නඩු තනොන්නාගේ දේවල් ටික තමයි ඔගේ කරන්නේ එතකොට වාණිජ මහාධිකරණය ගැන මොනව හරි අහුවොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එක කියන්න. හරි. ඊළඟට අපි ඉක්මනින් යමු. තව සාවි දෙකක් තියෙනවා. දැන් නෝට් එක තියෙන නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟට යන් මහාධිකරණ ගැන එතකොට හරි දිසා අධිකරණය. දැන් මේ දිසා අධිකරණය කියන එක අමුතු එකක් නෙමෙයි. දැන් ඒක අපිට හරියට වුණා වෙන එකක්. අපි ඉඩන් නඩු ඒ වගේම ඩිවෝසස් ඒක නම් ඕනේ නැහැ. මේඩිය කල්පනා කරන්න මේ විවාහ නඩු ඒවන දරගන්න එපා වස්තු බංගත්ව කියන්නේ මේ බැංක් රට් එනවා බාල වයස්කාරයන්ගේ නඩු ආදායම් බඩු නඩු බූදල් නඩු ඔක්කොම තියෙනවා මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් නඩු සම්බන්ධව කොටින්ම කියනවා නම් සිවිල් නඩු දැන් ඔයගොල්ලන්ට මම බලවින්දාසම සිවිල් සහ අපරාධ කියලා දුන්නේ ඒකයි දැන් මේ සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරන එකම අධිකරණය තමයි අධිකරණ දිසා අධිකරණය ඩිස්ත්‍රික් කෝට්ස් කියන්නේ මේ හැම ඩිස්ත්‍රික් එකකම මේක තියෙනවා ඩිස්ත්‍රික් උසාවිය ශ්‍රී ලංකාවේ සිවිල් නඩු සම්බන්ධ අධිකරණය දිසා අධිකරණය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ඔයගොල්ලෝ දන්නවනේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද කියලා දන්නවද මතකයිද 22ක් තියෙනවනේ නේද ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් අධිකරණයක් තිබිය යුතුයි එනම් පරිපාලන දිස්ත්‍රික්කයන් තුල අධිකරණ දිස්ත්‍රික්ක කීපයක් පැවතිය හැකියි ඉතින් ඒවා දැන් දැන් කොළඹ බස්සාවේ පළාතේ නම් කීපයක් තියෙනවා දිසා අධිකරණ ඉතින් එතකොට 22කට වැඩි වෙනවා එතකොට මේ අධිකරණ වල හැටියට බලතල ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඉඩම් පිළිබඳ නඩු විවාහ නඩු වස්තු බංගත්ත නඩු බාල වයස්කාරයන් නඩු ආදායම් බදු නඩු බූදල් නඩු ආදී වූ ජනතාවගේ පෞද්ගලික නඩු කටයුතු එනම් සිවිල් නඩු සම්බන්ධයෙන් කටයුතු කරයි ඒ වගේම දැන් පැහැදිලි ඒ වගේම ඉඩම් නඩු ක්‍රියානුතුරු පිළිබඳ නඩු ඒ ඔක්කොම ඇක්සිඩන්ට්ස් එක ණය අය කර ගැනීම ඔක්කොම දීලා තියෙනවා මේක ණය අය කර ගැනීම නඩු බස් නඩු එහෙනම් බැංකුවට ඉතාම වැදගත් උසාවියක් තමයි දිස්ත්‍රික් උසාවිය. ඒක ණය ගෙවෙ නැත්නම් අපි නඩු දාන්න ඕනේ එතන. උගස් නඩු විවාහ සහ උපන් සාධක පිළිබඳ නඩු ඒවා. එතකොට මේ නඩු පවත්වාගෙන යන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ සාමාන්‍ය කාර්ය පරිපාටි ඊළඟට ලඝු කාර්ය පරිපාටි විශේෂ කාර්ය පරිපාටි normal procedure එතකොට දැන් ඇත්තටම මේ අපි ඔය debt recovery law නැවත අය කර ගැනීමේ laws ගැන මම ඔයගොල්ලන්ට කතා කරන වෙලාවට කියලා දෙන්නම් මේ දෙකේ වෙනස සාමාන්‍ය කාර්ය පරිපාටි ලඝු කාර්ය පරිපාටි එකේ ලඝු කියන්නේ ඉතා කෙටි කාලයකින් නඩු විසඳනවා ඔය මේ debt recovery act එක වගේ ඒවා විශේෂ කාර්ය පරිපාටි කියන්නේ special policy procedure සමහර ඒවාට දාන්න සිද්ධ වෙනවා සමහර නඩුවල තියෙන දේවල් අනුව එතකොට මේ අධිකරණයේ තියෙන විශේෂ දේවල් මොනවද අපි තා ටිකක් යන් එහාට මේ තියෙන්නේ දිසා අධිකරණයේ නඩුවක් පැවරිය යුතු අධිකරණ දිස්ත්‍රික්ක නැතුව අධිකරණයේ සොයාගත යුතුයි ඒක අපි නඩුකාරය පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ තියෙන දිසා අධිකරණයේ එහෙම නැත්නම් නඩුවට අදාළ ඉඩම තියෙන ප්‍රදේශයේ නඩු නිමිත්ත නැත්නම් ගිවිසුමක් ඇති කරගත්තා ඒ කියන්නේ බැංකුවක් එක්ක අපි ගම්පහදී මොකක් හරි ගත්තා නම් ගම්පහදී සාධිකන්නේ නඩුව දාන්න ඕන ගම්පහ බ්‍රාන්ච් එකේ මොකක් හරි වුණා.
අනුරාධපුර ශාඛාවේ යම් කිසි දෙයක් වුණා නම් අනුරාධපුර දිසාධිකාරියනේ. සමහරවිට මේ ගනුදෙනුකරු කොළඹ කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ගනුදෙනුකරුට ඕන නම් එයා කොළඹ දිසාධිකාරියට ගන්න පුළුවන් නේද? ඉතින් බොහෝ විට ප්‍රැක්ටිකලි තියෙන අමාරු වැඩේ නිසා අපි ඒව එච්චර උත්සාහ කරන්නේ නැහැ බොහෝ වෙලාවට. එතකොට अंतिम मार्ग पिलिबंध महिस्ता एक लघु कार्यपरिपाटी अतिने महिस्ताद अधिकारी अपराध अधिकारी साल अदर अभी अल्प खड़दर क्या पुलिस पुलिस සලාම මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ මහේස්ත්‍රාත්වරයෙක් ඉන්නවා අමීචකාර්තුම අධිකරණ නිලධාරියෙක්. එයා ඉදින් මේක ගෙනියනවා නඩුව. නඩුව ගෙනිලා තීන්දුව දෙනවා තියෙනවා. හැබැයි තීන්දුව රාකම දෙනන් නැවතත් අපීල් කරන්න පුළුවන් මහාධිකරණයට. මහාධිකරණයේ තමයි ඒවැය අහන්නේ. මොකද අපි තෝ මිනි මෙරම සම්බන්ධව මේක මිනි මෙරමට වර්ධකරු කරොත් ඒක වර්ධකරු නැහැ කියලා මහාධිකරණයට යන්න පුළුවන්. ඒකෙදි ඒකෙදි තමයි අසාන මුල් අවස්ථා තීරණය දෙන්නේ. මිනි මෙරමද කියලා. महिस्ताद अधिकारण क्रमें लघु कार्यपरिपाटी महिस्ताद अधिकारण पाल अपराध अधिकारण महाधिकारण भीम बरपतल अपराध सद मौलिक परीक्ष अपराध मूलमावस्था होती महिस्ताद अधिकारण मेम लघु नव पोलिस मेम लाभ है महिस्ताद अधिकारण अपराध स्वभाव समाज अपराध स्वभाव अपराध पाता है पीडाकारी आयुध पन बोम आयुध संबंध मूलिक परीक्षण लघु नव अधिकारियों दंडनी संघ मिनी मेरम संबंध अनुहत पीडाकारी आयुध पणती बोमे संबंध अनुभवी मूलिक परीक्षण बरबतल संबंध अट्ठाई එතකොට අපරාධ දැන් මේකේ පෙරටු තියෙනව දන්නවනේ අර පිළියෙල තියලා වැඩිකාරය කවුද කියලා හොයාගන්න කියනවා. එතකොට දැන් පෞගී දවස්වල තිබිච්ච ඒවැදී උගල දැකින්නේ අර මූණ වහගෙන එීම ගෙනියන්නේ. ඒකෙදි ගෙනහිල්ලා ඒ පෙරටු වෙදි කරන්නේ ඒක වගේම කට්ටියක් දාලා මේ කවුද කියලා එක්කෙනාත් හොයාගන්න කියනවා. ඉතින් එතකොට හරියට හොයාගන්න ඕනේ ඒක. යාර හොයාගන්න බැරි නම් ඉතින් එතකොට ඒ පෙරටුව වෙනස් එකක් හැටියට වෙන අය දානවා. දා කියන්නේ වෙන්නේ හොඳ अपराधे लभ अपराध विमर्शन पोलिस मलसी पारिशा मनुष्य
වෙලිමිරිකක් දාන්න පුළුවන් නේ ගංගකට ඒක නිසා ඉතින් ඔන්නෝයි ටික තමයි තියෙන්නේ අපරාධ මහේස්ත්‍රාත් අධිකරණයේ යටතේ ඉතින් මේවා ඉතින් තව දිග විස්තර වශයෙන් දෙන්න පුළුවන් නමුත් අපිට තියෙන කාලය සීමිතයි ඒක නිසා අපිට දැන් මිෂන් එකේදී එහෙමත් තව ප්‍රශ්න එනකොට තව විස්තර වශයෙන් කරන්න පුළුවන් කෙසේ වෙතත් මේ කරුණු ටිකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් නම් මේ විභාගයට කොහොම හරි දෙයක් කරගන්න පුළුවන් යම් දෙයක් මොකද ගිය පාර අහලා දුන්නේ ඒ වගේනේ දැන් මේක ඔයගලගේ ප්‍රශ්න වලට දැන් විශේෂයෙන්ම මේ ලකුණු පහේ ප්‍රශ්නනේ දෙන්නේ පහේවා හතරක් යන්න ඕනේ පස්සනක් හතර 20යි එහෙම නැත්නම් ලකුණු දෙකේ එතකොට ලකුණු පහකට ලියන්න ප්‍රමාණයෙන් පුළුවන් ප්‍රමාණයෙන් ඒකට පිටු 8ක් ලියන්න බෑනේ ඉතින් පිටු භාගයක් හරි පිටුවක් හරි ලියලා ලස්සනද මේ සමරයිස් කරලා ලියන්න ඕනේ ඉතින් ඒකට ඕන තරම් මේ ප්‍රමාණය ඇති හැබැයි ඉතින් මේකේ අකුරක් නැහැ නේද හොඳට පාඩම් කරගන්න ඕනේ මොකද වන් ක්‍රීම් එකක් වගේ දීලා දෙන නිසා ඉතින් මේ ප්‍රාථමික අධිකරණ කියලා එකක් තියෙනවා ඇත්තටම සමහර විට මෙන්ෂන් වෙනවා මේක බොහෝ විට මම දකින්ද ලැබෙන්නේ පළාත් කීපයක පමණයි දැනට ඒවැය කරන්නේ ඔය රක්ෂණ ඔප්පුවල වාරික අඩු කිරීම ගිවිසුම් කඩ කිරීම වන්දිල්ලීම ආදී ඒවා කියලා 1500 නොයික්වන් ණය පොලී හිමිකම් සම්බන්ධ පළාත් පාලන ආයතන වලට අය කිරීම සම්බන්ධව සාමය හරි යකි සාකච්ඡාවක් පිළිබඳ ප්‍රාථමික කාලට සායි වලට විශේෂ අධිකරණ බලයක් ලබා දෙයි රක්ෂණ ඔප්පුවල වාරික අය කිරීම ගිවිසුම් කඩ කිරීම වන්දිල්ලීම ආදී දේවල් වලට තමයි ඔතෙන්දී ප්‍රාථමික අධිකරණ තියෙන විශේෂයෙන්ම දැන් ඉච්චර රැස් වෙන්නේ නැහැ ප්‍රාථමිකයේ ප්‍රයිමරි කෝඩ්ස් හැටියට MC එක තමයි දාන්නේ MC DC කියන්නේ MC කියන්නේ මැදිස්ත්‍ර අධිකරණේ DC කියන්නේ ඩිස්ත්‍රික් කෝඩ්ස් කියන්නේ ඉතින් ওই විදිහට අධිකරණ තේරාවලිය ওই විදිහට තමයි ඔයගොල්ලන්ට විස්තර වෙන්නේ ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට තව පොත් බලන්නත් පුළුවන් මම කිව්වා වගේ ඩොක්ටර් කුරේගේ පොත ඒ වගේම වෙනත් ටොපික්ස් වලට පොත් තියෙනවා එක එක දේවල් අධිකරණ සම්බන්ධවත් විතරක් ලියපු පොතුත් තියෙනවා මේ සිංහල පොත් තියෙනවා මේ ඔයගොල්ලෝ පොත් ලයිබ්‍රරි එකට හරි මේකට හරි ගියාම බලන්න එහෙම නැත්නම් මේ නෝට්ස් එකම බලන්න හොඳට ඒ වුණාම මේ අපිට ඉන්ස්ටිටියුට් එකෙන් එවයි ඒ පොත ගන්න පුළුවන් වෙයි මම කිව්වා මේ ඉංග්‍රීසි සහ සිංහලෙම දෙයලා තියෙන ලංකා නීතිය ගැන. ඉතින් දැන් නිව් සිලබස් එකේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා මම සබ්ජෙක්ට් එකකම ගයිඩ්ලයින් දෙන්න. ඒ ගයිඩ්ලයින් අනුව ඔයගලන්ට පාඩම් කරගෙන යන්න පුළුවන් හොඳට. ඉතින් තව මොනවා හරි තියෙනවා නම් අපිට තව තියෙනවා විනාඩි දෙකක් වගේ කාලයක්. දැන් මේ පාඩම ඉවරයි. දැන් ඊට පස්සේ පටන් තියෙන්නේ මම හිතන්නේ කන්ට්‍රැක්ට් ලෝ පටන් ගනි. ඒකයි කරන්නේ තියෙන තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අහන්න මේ විනාඩි දෙකේදී. තේරුම් නැත්තම් තේරුම් නැහැ කියන්නේ. තේරුම් නැහනම් තේරුම් නැහැ කියන එකත් කියන්න ඕනේ ඉතින්. අමාරු තේරෙන්නේ නැති මොනවා හරි තිබුණා නම් කියන්න. සර් එක්සෙස් ඔව් සර් මේ අර ඩොක්ටර් කුරේගේ පොත ගෙනවන මම කතා කරා IBSL එකට ඒක මේ ඒක නැහැයි කෝ ඉෂුව කරන්නේ සුට්ටස නැහැලුද දැන් ඒක මේකෙම මෙහෙම print කරපු එකක් තමයි මම පොඩ්ඩක් කියන්නම්කො බලන්න එහෙම නැත්තම් මේ book shop එකකට ගිහිල්ලා මම තරසකුත් බැලුවා සර් මේ සල්සාවියකෙත් නැහැ ඒත් නැහැ නේද නැහැ සර් ඔව් ලංකාවේ නීති ක්‍රම කියලා මොනවාරි පොතක් තිබුණොත් අරන් බලන්න මට ගන්න ඉස්සෙල්ලේ යෝතගේ නම ඔයා කෝල් එකක් දීලා කියන්නකෝ book shop එකකට ගියොත් ඒ ඔයාලා බලන්න සුසු එක්ක නම් සුසු නැති අය නෑ ඉතින් ඉතින් දීක එකක් කිව්වම ඔය හැම කෙනාම බොරු ලියන්නේ නෑ නමුත් ඒ රිපියුටඩ් එකකින්ද කියලා මට කියන්න පුළුවන් ඉතින් දැන් ඊළඟ එකේදී නම් මම බලාපොරොත්තු වෙනවා මේ ගයිඩ්ලයින් හදන්න කියලා තියෙන්නේ මේ new syllabus එකට එතකොට ඒවා කෙරෙනවා ඉදිරියේදී ඉතින් මේ තව මොනවා හරි තියෙනවා නම් මට කියන්න ඉතින් මම ડોક્ટર කුරේරි පුත ගැන මම දැන් කියන්නම්කෝ හරි සර් පොඩ්ඩක් ප්‍රීප්‍රින්ට් එකක් දාන්න පුළුවන්ද කියලා හරි සර් ගායිර දන්නේ නැහැ මොකද මේ ළඟදී දැන් නිව් සිලබස් එක එන නිසා ඒකට ඒ පොත හරියන්නේ නැහැ ඒකට වෙන වෙන ඒකයි මම කියන්නේ ඔයගොල්ලෝ කොහොම හරි පාස් වෙන්න මේ දැන් නිව් සිලබස් එක එනවා ඉදිරියේදී ඒකට මීට වඩා මේ සිලබස් එක වෙනස් වෙනවා තාම chance එක තියෙනවා
ඉතින් මාන්සියලා මේ පාර කරගන්න මේ ඉදිරියේදී එනවා දැන් අපිට කරන්න කියලා තියෙන්නේ මේ ගයිඩ්ලයින්ස් ඒක නිසා මේ බලන්න හරි සර් thank you sir හරි තව මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ හරි ඔක්කොටම එහෙනම් thank you good night සියලු දෙනාටම